ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අයිබෝන්, ඉතින් ඔබේ ජීවිතේ ගෙවෙන හැම මොහොතක්ම හැම තප්පරයක්ම ඔබේ ශක්තිය වැඩි කරගන්න ඔබ හැම විටම උත්සාහ දරන්න. මොකද දවසට පැය 24ක් තියෙනවා කියලා කිව්වට අපිට තියෙන්නේ පැය 23යි විනාඩි 56යි තප්පර 4ක වැනි පොඩි කාලයක්. ඉතින් ඔබේ ජීවිතේට හැම මොහොතකම සතුටින් ජීවත් වෙන්නට ඉඩ දෙන්න. පටන් ගන්නවද? ඔන්න ඉතින් අද ඉඳන් ඔයගොල්ලන්ට පුංචි වෙනසක් වෙනවා. අද ඉඳන් එන්නේ අපි දෙන්න. පරණ දෙන්න දැන් නැහැ. ඉතින් අපි අද ඔයගොල්ලන්ට ජීවිතේට ඉඩ දෙන්න එක ගෙනව ඔයගොල්ලෝ ආදරය කරන තරු දෙන්නේ. ඉතින් අපි බලමු අඳුරගෙන මේ කවුද කියලා. අයිබෝන් කිත්. අයිබෝන් මම ඔෆිෂියලි පටන් ගන්නවා. ඔව් අපි දැන්. ඔයාලා දෙවියනේ නේද? හරි අපි ඔෆිෂියලි මෙහෙම කරලා පෙන්නන්නම්කෝ. අයිබෝන් සුබ දවසක් ඔබේ සුපුරුදු වැඩසටහන ඔයගොල්ලෝ ආදරය කරන වැඩසටහන ජීවිතේට ඉඩ දෙන්න ආටිස්ට් චැලෙන්ජ් ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔයගොල්ලෝ ආදරය කරන තරු දෙකක් ඒගොල්ලන් විස්තර කතා කරන ගමන් දෙන්නට දෙන්න කොහොමද චැලෙන්ජ් කරගන්නේ කියලා බලන්න අදත් හැකියාව තියෙනවා. ඒ සුපුරුදු ලෙන්ගතු ගමින් ඒ ආදරයෙන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා ආටිස්ට් චැලෙන්ජ් එක. අයිබෝන් සුබ දවසක් චමිල්ක කොහොමද? සුබ දවසක් හොඳින් ඉන්නවා. දැන් චමිල්ක මේ දවස් ගත්තාම ගොඩක් ජය පරාජය ගැන කතා කරනවානේ. විශේෂයෙන්ම ජය පරාජය කියන්නේ කොයිතරම් අවිනිශ්චිතද කියන දේ ගැන මේ දවස්වල අපිට හේතු ගන්නලා තියෙනවා. අනිවාර්යයෙන්. දැන් මේ ගීත් ඔය කතාව කියනකොට දැන් මට මතක් වෙන දෙයක් තමයි ජයග්‍රහණය පරාජය කියන ඕනෙම තත්වයකට මූණ දෙන්න පුළුවන් විදිහේ මානසික මට්ටමක් ඕනෙම කෙනෙක්ට තියෙන්න ඕනි. දිනුව හෝ වේවා පෙරදුනා හෝ වේවා දිනන්න ඕනි කරන දේ තමන්ගේ උපරිමයෙන්ම කළා කියන හැඟීම තමයි මම හිතන්නේ ජයග්‍රහණය කියලා කියන්නේ. ඉතින් ඒ අදහස් එක්ක ඔයගොල්ලන්ගේ ජීවිතේ ජය ගන්න උත්සාහ කරන්න. ජය පරාජය කියන්නේ හරිම අවිනිශ්චිත දෙයක්. කොයි වෙලේ ජය ගනීද කොයි වෙලේ ඒක පෙරලෙයිද කියන්න අපි දන්නේ නැති නිසා. ඉතින් ශමිල්කා අපි මේ ජය පරාජය කියන දේ අපිත් එක්ක තියෙන්න පුළුවන්. කොයි කාටත් පොදුයි. ඒ වගේම තමයි ජය පරාජය කොතනුණත් මේ හැම දෙයකටම බලය ජවය ශක්තිය දෙන්නේ අපේ කිචන් එකේ ඉදෙන ආදරය හැංගීම මුසු කරලා හදන ආහාරනේ. ඒකනේ. ඉතින් අදත් අපි සූදානම් ඔබට විශේෂයෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරගන්න, ඔබේ ජීවිතය විවිධ කරගන්න, ඔබේ ජීවිතය රසවත් කරගන්න, ඒ වගේම අපිත් එක්ක එකතුලා ඉන්න මේ කලාකරුවෝ දෙන්නට ජීවිතය රසවත් කරන්න පුළුවන් ආහාර වේලක් හදන විදිය කියලා දෙන්න. අනිවාර්යෙන්. ඉතින් අපේ ෂෙෆ් එක්ක පමුදී ඉන්නවාද කිචන් එකේ රසම රස කෑමක් හදන්න සූදානම් කරලා තියෙනවා කියලා පේනවා. ගුඩ් මෝර්නින් ෂෙෆ්. ගුඩ් මෝර්නින් පමුදී. ගුඩ් මෝර්නින් ගීත්. ගුඩ් මෝර්නින් චමිල්කා. ඉතින් බලේ ජවය ශක්තිය ආදරය දෙන්නේ ආහාර විතරක් නෙමෙයි කිචන් එකේනේ. තවත් දේවල් තියෙනවා. ඉතින් ඔය දැන් ජීවිතේ ජයග්‍රහණයක් එක්ක සතුටින් ඉන්න වෙලාවටත් පරාජයක් ලැබුණම චුට්ටක් දුක හිතෙන වෙලාවටත් මේ ඕනම වෙලාවක හිතට සතුටක් දෙන්න පුළුවන් රසම රස ආහාරයක් තිබ්බොත්. අන්න ඒ වගේ රසම රස ආහාරයක් එක්ක තමයි අද දවසේ ෂෙෆ් නුවන් ගොඩ කාලෙකට පස්සේ ඇවිල්ලා ඉන්නේ. ගුඩ් මෝර්නින් ෂෙෆ්. ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. අද ටිකක් වෙනස් කෑමක් හැමදාමත් වගේ. හරි ටිකක් තික නමක් තියෙන්නේ මේ පුහුණු වීම වාර කිහිපයකට පස්සේ මම හිතන්නේ මට දැන් නම කියන්න පුළුවන්. කියන්න. ඔව් කියන්න. ෆ්‍රම් ෆ්‍රයිඩ් ජැක් ෆෘට් ඔම්ලට්. ඔම්ලට්. එක දිගට කියන්න අමාරුයි ටිකක් බ්‍රේක් ගහ තමයි කියන්නේ වෙන්නේ. නම අමාරු වුණාට හදන්න අමාරු නෑ. මොනවාද ෂෙෆ් අපිට ඕන වෙන්නේ? ඔව්. අනිවාර්යෙන්ම ලේසිම දෙයක් මේක. අපිට ගෙදර තියෙන දේවල් වලින් තමයි අපි කරන්නේ. ඉතින් ගොඩක්ම ඉතින් ඒක නිසා මේ ඔම්ලට් එකක් හදන්නේ. මේක ඔම්ලට් එක ඉතාමත් ලේසි. අපි කන හැමදාම ඔම්ලට් තියෙන්නේ මොනවද? ඔම්ලට් එකක් ගත්තොත් අපි ලුණු, අවුමිරිස්, තක්කාලි ටිකක් දාලා ඔය වගේනේ ඔම්ලට් එකක් හදන්නේ. මේ එක්ක අපි ගොඩක්ම විශේෂයෙන් අපිට උදේ ආහාර වේලකට ගන්න පුළුවන්, සාමාන්‍යයෙන් පාටියක් වෙලාවට වෙනස් කරලා මේක හදන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි අද මම පෙන්වන්න යන්නේ. ඉතින් ඒක තමයි ක්‍රම් ෆ්‍රයිඩ් ජැක් ෆෘට් ඔම්ලට් කිව්වේ. ඒකට අපි කොස් ගන්නවා, චිකන් ගන්නවා. චිකන් හරි මාළු හරි අපිට ඕන දෙයක් ගන්න පුළුවන්. හැබැයි මේ චිකන් කෝස් වගේ දේවල් හැම දෙයක්ම ගොඩාක්ම කුඩාවට කපා ගන්න ඕන. ඊට පස්සේ අපිට බිත්තර අවශ්‍ය වෙනවා, කැරට් තියෙනවා, නිමිති තියෙනවා, කරපිංචා, මිරිස්, ලූණු, සුදු ලූණු තියෙනවා, චිකන් තියෙනවා, උඳු පිටි තියෙනවා. අපිට උඳු පිටි ටිකක් මේක අර ඔම්ලට් එක සෙට් වෙන්න බයින්ඩ් වෙන්න දා ගන්න ඕනවා. පාම් පිටුනක් පුළුවන්, ඕන පිටි වර්ගයක් පුළුවන් පාවිච්චි ගන්න. ඊට පස්සේ බිස්කට් කුඩු තියෙනවා. එතකොට කැලිමිරිස්, ගම්මිරිස්, ලුණු, ඔන්න ඔය දේවල් තමයි අපිට ඊට වඩා දේවල් වුණත් ගුණාත්මක දේවල් එකතු කරගන්න මේකට පුළුවන්. ඇත්තටම හරි හොඳයි වෙනසක් මේක. ඉතින් අර වගේ ඕනම දුකකදී මේ වගේ දෙයක් අපිට විශේෂ දෙයක් හැදුවොත්
දුක නැතුව යන. හරි නිර්මාණශීලී ආහාරයක් හැබැයි මේ මේකත් එක්ක gedara තියෙන ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හොයාගන්න අමාරු දේවල් නෙමෙයි gedara තියෙන දේවල් පාවිච්චි කරලා හරි ගුණදායක දේවල් පාවිච්චි කරලා පුංචි දරුවන්ට උනත් හරි ලස්සන විදිහට මේක පිළිගන්නන්න පුළුවන් ආසාවෙන් කයිනේ. පුළුවන්. හරි එහෙනම් අපේ මෙහි පළවෙනි පියවර පටන් ගන්න ගම ගීත් ශමිල්කා ආදරණීය තාරකාවන් දෙක අඳුන ගන්න බලාගෙන අපිත් ආසාවෙන් ඉන්නේ ඔයගලන්ට අවස්ථාවක් දෙනවා අඳුනලා දෙන්න. හරි ඉතින් අද අපිත් එක්ක ජීවිතයට ඉඩ දුන්නොත් ඔයගලන්ට පුළුවන් ගෙදර අර බ්‍රෙක්ෆාස්ට් එකක් විදිහට ඔම්ලට් එකක් හදන විදිහ කියලා දෙනවා අපේ ෂෙෆ් නුවන් බලමු මොන විදිහට ද ආහාරය හැදෙන්නේ කියලා. ඉතින් අපි හඳුන ගන්න දෙයක් නෑ දැක්කා බොහෝ දෙනෙක් කවුද ಅದ එකතු වෙන තරු දෙක කියලා. අපි වුණාට මෙහෙම හැඳින්වීමක් කරමු නේ. කරමු අනිවාර්යයෙන්ම කරමු. දැන් දන්නවා දැන් කවුරුත් කවුද ಅದ ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ආටිස්ට් චැලෙන්ජ් එකට හොඳ ආටිස්ට්ලා දෙන්නෙක් තමයි ඉන්නේ අද හොඳ චැලෙන්ජ් එකක් කරන්න. ඔහු ගැන කතා කරනවා නම් දැන් දන්නවනේ කවුද කියලා. ඇත්තටම ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක්. එදත් අදත් ප්‍රේක්ෂක ආදරය ගොඩාක් දිනාගත්තු හරිම නිහතමානී හරි ආදරණීය චරිතයක් ඔහු. කවුද මේ? සංජය මුරමුදලි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතාම ආදරෙන් සිරස අපිට අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? හොඳයි. ඉතින් හොඳින් වැඩ ටික කරගෙන යනවා. ඉතින් ආරම්භයේ මෙතනනේ. මෙහෙන් දීපු පන්නරයත් එක්ක ඉතින් ඉදිරියට තව ලොකු වැඩ කරන්න බලාපොරොත්තු වෙන සාමාන්‍ය විදියට ඉතින් හොඳ රාතල් එක වැඩි කරගෙන යනවා. ඇයි ඔච්චර තැම්පත් ඉතින්? ඒක තමයි මම කල්පනා කරේ. මම ඇත්තටම අපුගමු දැන් මේ හැමදාම ඉතින් ඉන්න උදේ පාන්දර ඉන්න පොඩ්ඩක් පිළිවෙලට ඉන්න ඕන. හරි පිළිවෙලට ඉන්න ඕනේ කියලා. තප්පරයක් ඉන්න බෑ පොඩ්ඩක් ඇදලා. තප්පරයක් ඉන්න බෑ. අපි අනිත් එක්කනවත් හඳුන ගත්තාම මේක තවත් වෙනස් වෙයි. අය ගැන කිව්වහම අයත් සිරසෙන් බිහුණු ආදරණීය තාරකාවක්. සිරසේ උංචි පැංචියක්. එතකොට ඒ ලැබූ පන්නරය හරහා මේ වෙද්දී ලංකාවේ ඉන්න බොහොම දක්ෂ ජනප්‍රිය තාරකාවක් බවට පත් වෙලා ඉන්නවා යොහානි හෙට්ටියාරච්චි. ආයිබෝවන් සුබදාසනක්. ආයිබෝවන් ගීතයියේ චමකක්කේ. මේ දවස් ටිකේ හොඳට මගේ වැඩ කටයුතු කරගෙන යනවා. එනවා. ආ? එනවා. තාම අහුවේ නෑ මම මොකද වෙන්නේ කියලා. හරි හරි. වල් ලේසි කරලා හදන්නනේ. ඉදරෙන්ද පුරුදුලාද? මම දන්නවනේ ඊළඟට හන්න යන්නේ කියලා. කියන්නකෝ. හරි හරි මම කියන්නම්. මේ දවස් ටිකේ මගේ වැඩ කටයුතු හොඳට කරගෙන යනවා. කියන්න ඕනේ විශේෂයෙන්ම මම ආවේ සිරසෙන්. හුඟක් කට්ටිය දන්නේ නැහැ මම සිරසෙන් ආපු කෙනෙක් කියලා. හිතන් ඉන්නේ මම වෙන වෙන මොනවා හරි නාලිකාවකට අයිති කෙනෙක් කියලා. ඇහැ කටවගෙන ඉන්න වඩා. හැබැයි මං සිරසෙන් ආපු කෙනෙක්. මං සිරස පුංචි පැංචිකෙන් තමයි ආවේ. මගේ පවුලේ කවුරුත් කලාවට සම්බන්ධයි නැහැ. එතකොට මහේෂ් මාමා මම වෙඩින්න එක දැකලා හොම් පොඩි කතාවකින් මම පොඩි කාලේ අවුරුදු 6යි. ඊට පස්සේ මම පුංචි පැංචිකෙන් ආපු ගමන තමයි මේ. මාත් සිරසෙන් ආවේ. ඇත්තටම සිරසෙන් ආවේ. ඇත්තටම සිරසෙන් ආවේ. ඔව් නේද? ඇත්තද? ඇත්තටම සිරසෙන්. හරි හරි. දන්නේ. තන හදන සිරසෙන් හදපු තරු දෙකක්. ඉතින් බොහොමත් මාදරෙන් පිළිගන්නෝ. කරන කින වැඩ ගැන අපි කතා කරමු. ඉතින් දන්නවනද මොකද වෙන්නේ කියලා නේද? ගෙදර ඉන්න වගේ ඉන්න තියෙන්නේ ටික. කොහොමද පොඩ්ඩක් එහෙම වෙනසක් නැති වෙනවා. ඉතින් හැම වෙලේම පුරුදු වෙලා තින්නේ. පුරුදු වෙලා තින්නේ එහෙමනේ. දැන් අපි අද කතා කරන්නේ යාළුකම ගැන. ඔය දෙන්නට දෙන්න කොහොමද ඒ යාළුකම ඇති වෙන්නේ? මේ බැඳීම ඇති වෙන්නේ දෙන්නට දෙන්න මුණ ගැහෙන්නේ කොහොමද? අපි එතනින්ම මේ කතාවේ ආරම්භය පටන් ගමු. කොහොමද යොහානිව හම්බෙන්නේ මේ යාළුකම? අතන යොහානි කොහොමද හම්බෙන්නේ? ආ මොළොනේ කියන කොහෙදද මුලින්ම හම්බුනේ කියලා? කොයි හරි පාරකදී වෙන්නේ නැති. පාරකදී නෙමෙයි මම කියන්න මුලදීම හම්බුනේ කොහෙදද කියලා බලන්නා. කොහොමද යොහානි මෙයා මේ පාරින්න ගෑන ළමයි ගැන ගොඩක් දන්නවනේ. එයා එයාට ඔළුවට එන්නේම පාරින්න ගෑන ළමයි ගැන. අපිවත් තේන්නේ පාරේ වගේ ඉන්න පස්සේ. මම ඉන්නේ පාරේ හැමදේම. පාරකදීද මේ හම්බුනේ? අපිවත් තේන්නේ පාරේ වගේ. දැන් අපි දෙන්න අර ඔබ නිසා නේද හම්බෙන්නේ. අන්න මගේ ගාන්ට් කිව්වා. අයියේ ඊට කලින් අපි නාට්‍යයක් කරා. මම පොඩි ඔයා තාප අලුත. අර මුලදීම කාගත්තා. ඉතින් වාගත්ත කියන්නේ නැහැ. මගේ මතක හැටි දෙන්න. ඔයාලට ගොඩක් දේවල් මතක තියෙනවානේ. ඔයාලට එකවර වැඩ 20ක් විතර කරන්න පුළුවන්. අපිට එකවර. ඔයා මෙහෙමනේ ඔයා නිකන් අර මාර අර ආසයිනේ අපිට. ඒකෝ මට මතක හිටිනවා ගැන හරියට. මොකද මට හුන්නේ? ඔයා ගැන හරියට මතක හිටනාට එහෙම නැහැ නේ ඉතින්. ඔයා ඉතින් එන තරුවනේ. ඔයාට එහෙම මතක හිටින්නේ නැහැ. මේ කාලේද? තරුව. නැහැ මං කියන්නේ දැන් වුණත් ඉතින් ඔයා එහෙමනේ ප්‍රොෆෙෂනල් නාට මතක හිටින්නේ නැහැ ලේසි දෙයක්. හරි මතක හිටින්නේ නැහැ කියන්නකෝ. ඇත්තම කියනවා. ආ? ඇත්තම කොහොමද? අපි කැලේ ඩ්‍රාම එකක් අර පොඩි හිමයන්න් ගිහම හිටියේ. ආ හොඳයි. මතකයි. ඇත්තම මතකයි. හරි දැන් කොහොමද දෙන්නට දෙන්න දැනුනේ මුලින්ම කොහොමද දැන් සංජයව දැක්කම මොන වගේ කෙනෙක් කියලාද හිතුනේ? යාළුකම කොහොමද ගොඩනගන්නේ? ආ එහෙ මෙහෙ සිරස ඔබ නිසා කියන තමයි යාළුකම ගොඩනැගුනේ. මම ට්‍රැක් ඩයල් එක. තරමෝ. ඒක කියා අයියෙන් කියන්නේ. ට්‍රැක් ඩයල් එකක් බෑ. ආ ඒක නිසා කැමති වුණාද? කැමති කියන්නේ ආ ඉතින් හොඳ යාළුවෙක් මට. මේ එහෙම කැමැත්තක් නැන්නේ. ඒ කියන්නේ අපි අර අර ඒ කියන්නේ මේ ආස්ට්‍රේලියාවට වැඩි කියන්නේ දැන් දැන් මෙයාලට වැරදි වෙනවට අපි කැමති නැහැ. ඉතින් ඒ කියන්නේ අර අපි
බලාගෙන ඉන්නවනේ හැම වෙලෙම. ඒක හින්දා සමහර ලාවට අපි දෙන්න හැම වෙලෙම වලි. ඒ කියන්නේ මම මොකක් හරි එකක් හින්දා අපි දෙන්න ඔය ඉසු වගේ නම් අපි හැම වෙලෙම. ඒ කියන්නේ මෙයාලට අපි ඇත්තටම ආදරෙයිනේ කියන්නේ. අපි දෙගින හරි හුරු බූටි පොඩි රටවුනේ. එතකොට ඔව් අනේ ඇත්තටම මෙයාල මට මාර ආදරෙයි. මට කියන්නේ ෆැමිලි එකේ කට්ටියට වඩා මේගොල්ලෝ තමයි ළඟ. ආ හා. ඒ කියන්නේ මේගොල්ලෝ ඉස්සර ආවලා. ඒ කට්ටිය තමයි මට ළඟ. මමකට මට මාම කියන්නේ පාරිස. අවුරුදු දෙකයි දුද වැඩිමල් මම. ඔය විදිහට පටන් ගන්න යාළුකම අද දවසේ ඩාක් ලොකු බැඳීමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඉසුරු දැන් අද කන්සෙප්ට් එකේ හැටියට ඔයාට පුළුවන් යෝහානිගෙන් සමා වෙන්න සංජය සමා වෙන්න මං කියේ මේ අපි නම් කාරින් ඉඳලා දන්නවනේ කොහොමද ටෙක් යෝහානිගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් යෝහාන්ට පුළුවන් සංජයගෙන් ප්‍රශ්න අහන්න යෝහානි අපි පොඩ්ඩක් කොණ්ඩේ හදාගනිමු අපි අහමුද ප්‍රශ්නයක් එයාට කියන්න මගෙන් අහන්න කියලා එතකොට එයා අහන ප්‍රශ්නෙත් එක්ක මම ප්‍රශ්නයක් හදාගන්න එහෙම කරමුද ලේ ඩිස්කස් කරන්නේ ඔව් හැම එකකටම කොහොමද එයාට රහසක් නම් රහසක් කියන්නේ ඇයි රහසක් නිසා රහසක් කියන්නේ කොහෙද ප්‍රේම් එකෙන් පේන මුළු ලංකාවටම ඒක ලංකාවට නෝඩ නොපෙනෙන්නේ කිව්වේ මම මටත් පේනවනේ ඉතින් මටත් පේනවනේ අපි අහම් ප්‍රශ්නයක් මං කී කියන්නේ ලව් වැඩිකමට තමයි ඔය බලි බලි මං වාගේ මෙහෙම එකක් අහන්න හරිද මන්දර මුළු ඔක අකුරුවල් කරන්න එපා මට එක එක දැන් වලින් මැසේජ් එනවා වාගේ මේවා අහන්න හරිද ඒ මැසේජ් වලින් පළවෙනි ප්‍රශ්නේ මං අද වාගේ අහන්න ඒ කියන්නේ මේ පිට ඉන්න මිනිස්සු ඔයාගෙන් මගෙන් අහන්න කිව්ව ප්‍රශ්නක ද අහන්නේ ඔයා හදපු ප්‍රශ්නයක් නැද්ද නෑ නෑ ඔයාට කොච්චර අර ප්‍රේක්ෂක ජනතාව ආදරෙයිද කියනවනේ මට ආව ප්‍රශ්න දැන් මේ ප්‍රශ්නේ මම නෙමෙයි අහන්නේ නැත්තම් මෙයා මට බනිනවා අනිවාර්යෙන් හරි කමන්නේ කියන්නකො මේ ඔයාට දැන් වයස කීයද ඉතින් ඒක ප්‍රශ්නේද නෑ නෑ වා ඉතලා අහන ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉන්නකෝ මට 25 කියමුකෝ කියමු නෙමෙයි මං අහන හරි වයස ඇයි ඒක මේකට අදාළ ගන්න නෙවෙයි ඔයා වයස කියන්නේ වයස කියන්නේ මරි ප්‍රශ්නේ අයියේ ඉතින් වයස ප්‍රශ්නයක් නෑ මට මට වයස ප්‍රශ්නයක් නෑ ඔයාගේ වයස හරි හරි දැන් මෑත මේ ගහන් ගියෝ පෑයම මෙයා මේ ගැහුවා ඔය පෑයේ ගහමාර මේ ප්‍රශ්න නෝ මම වයස කියන්නේ නා කී මෙහෙම හිටියට නාකි කියන්නේ ඔයාට වැඩිය අවුරුදු දෙකයි වැඩිමල් අනේ මෙයා එතකොට මෙයාගේ වයස ඇත්තට මෙයාගේ වයස දන්නවනේ ඔය ප්‍රශ්න අහන්න කිව්ව එකන එතකොට මෙයාට වැඩිය මං ඇත්තටම අවුරුදු දෙකයි වැඩිමල් අම්බෝ ඒ වුණාට මෙයා මට වැඩිය ටිකක් ලොකුවට මේ දැනගෙන ඉන්නවා සමාජය ගැන ගොඩක් දේවල් දන්නවා කියලා හිතන් ඉන්නේ දන්නවා කියලා හිතාගෙන ඉන්නවා හිතාගෙන ඉන්නවා විතරයි මොකද්ද ඉතින් දැන් ඔයා හරි 25යි කියමුකෝ මේ අවුරුදු 25ටම දැන් කොහොමද ඉතින් අවුරුදු ඔයා හිතන් 16 විතරනකම් කෙල්ලෙක් ඊට කලින් හිටියක් දන්නේ නැහැ දැන් 16 ඉඳන් ගමුකෝ ඉතින් දැන් අවුරුදු 9ක් විතර තියෙනවානේ ඒ කාලේ ඔව් ඒ කාලය ඇතුළත ඔයාලා කෙල්ලෝ කී දෙනෙක් ඉඳලා තියෙනවද මටද ඔව් මට කෙල්ලෝ ඉඳලා නැහැ ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඒ කියන්නේ ඔයා කියන්නේ කෙල්ලෝ කියන්නේ යාළුවෝ විදිහට දරුවෝ විදිහට මොකද්ද එහෙම නේ දරුකමට යාළුකමට නෙමෙයි පෙම්වතියන් කී දෙනෙක් ඉඳලා තියෙනවද පෙම්වතියන් නම් මෙහෙම කලින් හිටපුවා නම් මතක නැහැ ඇත්තටම ආ ඒ කියන්නේ මෙමරිස් ලොස්ට් අපිට නම් මතකයි ඉතින් 15ක් විතර ඒ ඔයාගේද නැහැ ඔයාගේවා. ඊ සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ මම සාමාන්‍ය මගේ පරණ දේවල් මම මතක තියාගන්න කැමති නැහැ. ඔයාලා තමයි ඒ වගේ දේවල් අර ඉස්සෝ වගේ ඔළුවේ තියාගෙන ඉන්නේ ඔක්කොම ටික. ඉතින් එහෙම මගේ ඇත්තටම මතකයක් නැහැ. බෑ මේක චැලෙන්ජ් එකක් නෙවෙයි. ඉතින් චැලෙන්ජ් එකේ මට කියන්න දෙන්න මට මතක නැහැ. හරි හරි. ආ වඩ මතක නැහැ. හරි මං අහන්න ලංකම හිටපු දැන් මතක කීයක් විතර ඉන්නවා? එහෙම නම් ඉතින් 15ක් විතර ඇති. ඉතින් ඔයානේ කිව්වේ දැන් මට ඔයා මතක් කරන්නේ නැහැ. එතකොට මට මතක් වෙනවා. ආ එහෙම නේ. ඒකනේ දැන් මේ වෙනකොට ඔයාලට පෙම්වතියන් කී දෙනෙක් ඉන්නවද? ඒකත් මතක නැහැ. ඒ කියන්නේ අද උදේ කවුරුද කතා කරන්නේ මං කතා කරන්නේ. මෙයාට දැන් කෝල් එනවා හරිද? එක කෝල්ලක් ගහන තවඩිකින් තව කෙල්ලෙක්ගෙන් කෝල් එනවා. නුසර මතකෙටිය. අර සංජය මොකද හිතන්නේ මේ ප්‍රශ්න සහ ඒ ඔය සාමාන්‍ය ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඇත්තම ඔක සාමාන්‍ය ප්‍රශ්නයක්. ඔය ගැඩලමෙන් තියෙන පුදුම ඉරිසියාවක් තියෙනවා. ඔව්. වැඩේ. එහෙමද? බලන්න යහනේ. ඔය ඉරිසියාවට තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ අපිට මිනිස්සුන්ගෙන් කෝල් එනවා. මෙයාලට එන්නේ නැහනේ. මෙයාලට එක්කෙනෙක්ටම අප්ඩේට් දෙන්න. මේ මම මෙතෙන්ට ආවා. ආ මම වොෂ් රූම් එකට යනවා. ආයි මම කස්ටියුම් එක මාරු කරගන්න. චුට්ටක් ඉන්න මම සීන් එකේ ඉන්නේ. ආ මම කන්න ලෑස්ති. මේ අද පරිප්පු තියෙනවා. ලූණු මොනවද මේ මේ මේව තියෙන. අප්ඩේට් ටික දෙන්න බෑ. එක්කෙනෙක් අපිට එහෙම නැහැ. කතාවරුත් ආව මේ හරි හරි වැඩ පවස ගන්න. අනිත් කෝල් එක ආවහම ඔව් මම ඒත් වැඩ. මම කලින් කිව්වනේ වැඩේ කියලා. ආ යන්නේ මේ නේ වෙන කෙනෙක් කිව්වේ. එතකොට ප්‍රශ්නයක් නැන්නේ. කොහෙට හරි බෙදිලා බෙදිලා ගිහිල්ලා. කොහෙට හරි බෙදිලා. ඒ වුණාට සංජයගේ මූණෙන් පේන්නේ පොඩ්ඩක්. මං හිතේ ඉස්සක. ඔව් බොරුවට මේ කතන්දර අහන්න එපා. නෑ සංඛ්‍යාව වැඩි හින්දානේ මතක නැත්තේ ඉතින්. ඔව් අනේ. සංඛ්‍යාව මතක හින්දානේ ඇත්තටම මේ මතකයක් තියෙන්න නැති හින්දා.
Sanjaya mehanne Sanjaya single hari da me balagena inna ayata kiyannone Sanjaya single ne pawune ya naththam da eya kemathi na kiyanne ඇත්තටම eya kemathi single kiyala pennanna ne mama single kiyala pennanne godak tiyena kata karanna api Sanjaya single pennanne prashne oh e wage me kakka ham meya gen oy wage oy mode prashna ahanne mama මම තැම්පත් වැඩිනේ මගෙන් අහන මොඩ් ප්‍රශ්න නෑ මම පැත්තකට වෙලා ඉන්න මිනිස්සෙක් නේ හරි මෙහෙම කියමුකෝ ඔයාට උඩ උඩ සපත්තු යඩිය මේ දැන් දැක්කේ අඩි තුනක් අතර තියෙන සපත්තු මේ ශේෂ්ත්‍රයේ තුන් දෙනෙක් දෙන්න හරිද ඒ තුන් දෙනාගෙන් ඔයා වැඩිපුරම ආදරේ ඒ කියන්නේ පිළිවෙලට වැඩිපුරම ආදරය ආදරය කරන්න හේතුව වැඩිපුරම ආදරය කාටද වැඩි ආදරය කරන්න හේතුව එක රශි බබා සංදීපනි ටීනා ෂැනෙල් රශි බබා සංදීපනි ටීනා ෂැනෙල් මම දන්න හොඳ ඔප්ෂන් එක බලමු ඒ කියයිද කියලා මම දන්න හොඳ ඔප්ෂන් එක රශි බබා සංදීපනි ටීනා ෂැනෙල් ශලනි තාරක ඔය තුන් දෙනාගෙන් ඔයා වැඩිපුරම ආදරේ කාටද ආදරේ කරන්න හේතුව මොකක්ද ඒ තුන් දෙනාම ගත්තොත් මට ආදරය වෙන්න තියෙන එකම හේතුව හරියද ඒ තුන් දෙනාමට ඇත්තම කතාව අක්කා කෙනෙක් වගේ ඉන්නවා. ඒ කියන්නේ මම සමහර ලාවට ඒ කියන්නේ මම මට අක්කා අක්කලා නැහැ. මම අක්කා කෙනෙක් වගේ කතා කරපු හැම වෙලාවකම ඇත්තම කතාව. නංගි කියලා නෙමෙයි යන්නේ පොඩ ඉන්නකෝ කියන්න දෙන්නේ නැහැ නේද මම මේ සංවේදී වෙන අවස්ථාවක හැම වෙන්නත්. මේ සංවේදී වෙන්නේ බාබා මේ. අවසහයයි තියන්නේ නේ. නෑ නෑ දිහිලු නෙමෙයි. හරියද? එයා ඒගොල්ලෝ ඒ තුන් දෙනාමට අක්කා කෙනෙක් වශයෙන් මාර ඉදිරියේ පෙනී ඉඳලා තිනා. ඉතින් අනේ කොහොමද මම ඉතින් තෝරගන්නේ? ඒක තමයි චැලෙන්ජ් එක. මෙහෙමයි. පළවෙනියටම මම තෝරගන්න. මං හරි මාසරන වෙලාවක් මේක. මං හිතනවා ටීනා අක්කා මාත් එක්ක ඇත්තටම මාර ළඟයි. ඒ කියන්නේ මට යව හම්බුනේ මේ තුන් දෙනාකින් අන්තිමටම. රශි බබා අක්කටයි ටීනා අක්කටයි මං ඒ කියන්නේ ටිකක් තියෙනවා මොකද මං ඒ දෙන්නටක ටිකක් ළඟින් ඉන්නවා ශල්නි අක්කට වඩා. හැබැයි ශල්නි අක්කටත් මං ආදරෙයි. ගොඩක් ආදරෙයි මේ තුන් දෙනාටම. හැබැයි අර දෙන්නටක මං කතා කරනවා ඒක වැඩි. ඒ මේක මම හැමදේම කියවෙනවා ඒගොල්ලොත් එක්ක එහෙම. දැන් මෙතන තෝරගන්න ඕනේ. ඉතින් ටීනා අක්කත් එක්ක මං ගොඩක් ෆිට් ඉතින් මං ඒ කියන්නේ මා ඒ කියන්නේ මොන හරි මම දැන් චොක්ලට් එකක් කෑවත් මම දැන් ඒක ඉතුරු කරන් හිටියත් මං යාට ගෙනියන ඇච්චර ඉතින් ආදරේ වගේ යාට හැමදේම කියන ඉතින් ටීනා අක්කා ඊට පස්සේ රශි අක්කත් එහෙමයි මම යාට හැමදේම කියනවා එයාගෙන් තමයි මම ඇඩ්වයිස් ගන්නේ බලන්න මේකෙල් හැම එක්කිනාටම හැමදේම කියනවා ඔව් දැන් මිට අවුරුදු දෙකකට කලින් ශලනී කිය හිටියා නැහැ නැහැ දැන් ඇත්තට ඉතින් බොරු කියන්න ඕනේ නැහනේ ඊට පස්සේ රශි පබා අක්කා මට ඒ දෙන්නා මාර ළඟයි ඉතින් මට ඇත්තටම එහෙම කියන්න බෑ ශල්නියක නෝක තමයි සංජය කියන්නේ හැමදේම වෙනස් වෙනවා ඔයගොල්ලෝ මගෙන් ඇහුවේ මම ෆීල්ඩ් එකේ වැඩිපුරම ආදරේ තුන් දෙනාව හරි 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 ඒක ප්‍රශ්නයක් කරගන්න එපා දැන් ඒක ඔයා වැඩිපුරම ආදරේ තුන් දෙනානමද මමත් තුන් දෙනානම ආදරේ කියන්නේ යන්න ළමයිනේ නෑ මට ඔතන වෙන අක්කල ටිකක් දාලා කිව්වොත් මම අර තුන් දෙනෙක් කෙනෙක් හිටියෙ නේ කතා කරලා ඒකනේ වෙන අක්කල දෙන්නේ නැති එකට පමුදි මොකද වෙන්නේ අපි පළවෙනි පියවර කරමින් යන ගමන් ඉන්නේ අපි අපේ ලෝරු ටික කපාගෙන ලෑස්ති කරගෙන තියෙන්නේ එතන තියෙන අපේ කොස් ටික ඊට පස්සේ නිවිති තියෙනවා කරපිච්ච තියෙනවා අමු මිරිස්සිනු හරි චූටියට කපලා තියෙනවා විශේෂයෙන් කියනවා චූටියටම කපා ගන්න ඕන එතකොට මේ කපාගත්තු ටික මම මේකට එකතු කරන දානවා ඒ කියන්නේ අපේ බිත්තර මිශ්‍රණය තමයි මේ හදාගන්නේ ඊට පස්සේ සුදු ලුණු ලුණු ඉඟුරු ඒ ටිකත් එකතු කර ගන්නවා ටිකක් ඊට පස්සේ කැරට් ඒවත් දානවා ගෙදර තියෙන ඕනේ ලොලුවක් චූටියට කපලා එකතු කරන අවස්ථාව තියෙනවා එකතු කරනවා හරි ඊට පස්සේ ගම්මිරිස් ටිකක් එකතු කර ගන්නවා මේක Tamanට සැර අවශ්‍ය ප්‍රමාණයට දා ගන්න පුළුවන් ඊට පස්සේ උඳු පිටි
piti ekut ekutu karaganna. Chef, hondu piti ekutu karana vishesha hetuwak thiyenada? Ekutu karaganna hetuwa thamai meka ara omelette ekak kiyuwa samanyen kadenna balana one nithara. Mokada kadenne nathuwa apita hondara ganna puluwan. Namuth hondu piti olin ara hama deyakma gunathmaka deyak ekutu karawana ne apita honda. E nisa thamai e dewal ekutu karagatte. Apita ona piti wargayak ona ekutu karaganna puluwan. Namun tar mege ketukar ga tuan pas selas sana om lette ga daga na pulan damar mege kare istemene ga mang gune ga na titan noni ini sada me hundem ma opsi na gwedere hundu pidi darate bisa se mege om lette kali kapan nona kapan na puluang gen nona maka kapal yore wela e kapi ara baterai ko bala biskut kudu ege tawar la badin nat tona me crown fried om lette ga ne hadan e ka tamai mege tiye na bisa sate itin dan mege sampuna ra bidiera om lette bidiera hundera kalawang kara gan nona Mega darah chicken itu teka tu kerjaan orang kuda atau kapaga na, apit gedera tiyan glide rain unat ambarala, mega darah kalau angkara kerjaan orang malu hari mono hari. Chicken itu tang mas malu hari, so ya bagai dia kuna teka tu kerjaan orang. Meo, me sehero mega teka tu kerjaan honda darah kalau angkara liur la, apit arah samaan apa aja omelette teka, adanya media, amala uding wahaga na puluan nang, honda ya itu orang gan ter depan tu mah tempeno, ini ke istirahat mama pen nang hadiliur. Hari, api Devan pihwalat ya, na kang, gini, Chamil ka apa hoi dengen ta pasti ada. Hari, apit, bahu masa yang balang inno, apit at, dengen mana bodak kari. Na rasa balan, nih, tapi Sanjay ta, Yohan ta, Tanimari, Madhav, setu itu make rah balan pasti ada hamera. Hari, api punci kali ya, anu nih, demi. Mai, mana dar deng rahasing rahasing kata. Oh, rahasing mana dar, Yohan kian? Yohani mana terhasil terhasil kiu? Eh, kiki lagi kan? Uwe di meten kian, be? Nih mami kalpana kira mami sapat tuh kian. Barang ini apa itu? Kian api itu lebihnya vidya, yarat lebihnya vidya. Vidya. Eh, muka tuh ala lebihnya. Mungkin angka kalah itu ini adi. Uke tino adi tunak. Nih mah yo art warna adi tunak dalo. Eh sapat tuh hadogan. Hadogan, nih bukan mami kian. Hadogan ini vidya. Mati ke kisi prasnya nih? Eh kian nih pain mana? Oh, ini mana prasnya? Tien hindu mandang nih. Ikan mana? Tien prasnya. Nih mata kisi prasnya nih? Kita mami kian. Mangkot hindu mandang nih. Ikan mana kian nih? Ikan hindu mana kian? Nara api itu vidya usai kila pain. Nanti kami ikat keran. Keran ni. Kehormati api angko me. Angguran kita dia tidak vidya lagi. Terkehormat punci ke alat tu benny. Game. Udah kis tertiye no api. Poyagi mahadana. Atau corot amai. Oh ini feel dek me. Mana sekolah kita agan. Feel dek kan? Corot ni me. Ini kata walau hundan itu hindai. Frustasi. Api beda keran no hundan. Api ni me kau aikna corot. Hatu reg. Alu itu hatu reg. Iya alu kau beda unah mama tamai. Angin no kau mama. Mati nung aku me alu ti kowe bagi. Api katakan punci kali. Punci kali kian ni, hangguran kita di dalam mati mah di alis sekolah. Iya, kawasan ini adalah satu nusantara nakal sekolah. Ika, kita ni, ini kali atau lut pas parak kita pandi dah nakal lagi no. Ya, udah kian ni, terus. Ting, ada lasser aja ting, gua kelar udah wedi puru mau randu hilat ini mangi tanu vidual petu mat tek. Yudi lapna aja vidual petu mat. Lapna aja vidual petu mat, ipasih. Api principal lek saya ini lah ada, kan? Ya potat tiaga ini inna honda nara kayak itu keran. Dan level kali ini lah mangi poten honda kene. Ikan, terus ikan. Berani berani nih media ni. Arah emang beli, emang randu beri, emang kau hari biru dua, kardan orang itu lab bagi emang teri kau biru dua, kardan orang mana keran. Kesaya lab bagi kak, kau poti chemical luar gede kayak itu keran lah, poti berak keran nanti iba. Berak keran ini dengan ni katiti ok kemana? Bidya aja nih, pilih orang ini. Tapi nopo berak keran sih taking. Apa yang randi beli ni lapun dah kerana moda dah kerana sette kudin lah. Tuh dene kita ikut tuila arah tu ini aku stick tu orang yang ramai masih sette ikut tu kalau lekak kahdu. Kahdu. Ini mahal. Adalah kalau bangker lah istirahat ini lah dibayar. Hari suan dah. Apa yang gan lah me? Ah. Ikan barang yang kahdu lah. Satu yang kita ikut lah ikan hospital ini nuna me hospital makan baru. Ada juga. Makin pas saya apa sahaja, mukadda bang headway ke gigi panggung mata mikir. Bihit garan ni mikir lemah kari kian depan minne mikir, tapi bisa unik. Mama dah nitne hadap apa pun. Tiba nuk kau mendalah headu. Ikan baru kebab kalau angker lah. Ia pas itu marat saat itu dekat tahanan guna. Emiting. Ah, ikan mati tahanan guna. Oh, iba gitu. Iba. Terus bedakat beda ni. Ibu tu tulah dia loko bedakat dia samdista. Alut nishpada ni akan nak kena lepas. Nishpada ni kelik kosih hiwat. Sih nanti kerwan puluan dia koyagat. Koyagat mana? Eka. Iba gitu. Lele tiagat tanang tawat tuatin. Parah, mih bagi tanggul dendam mih bagi dendam. Apa? Ini dendam mih. Sekolah kali tergiye ke mang kemati yar mih. Vidhu halpet tu makan nat kia punisa. Mata kita tahat tau sekolah tergena hal lah. Saat kuing panawak kara kita tahat terdi buka tau. Eh, terus. Ikan ini dah basuh lah ini dalam. Ikan mih kunde mih kita mana. Abe muling dahai basar tu bagi nakal di mih nih tayar guru bagi kunde mih keling ngelah di.
Dia dumuru batai. Aku udah gigi buah maratu batu aja dilihat naik kan. Sekolah di hemat itu ane ini me kalah ker lagi. Tapi sekarang sama orang na balapan kok kehati udah pandar. Lakukan nikah ya kalah kan nyawa gigi. Madah mau bayi nikah sama keran ini. Me kondi kapan dia awan ama. Itu pasti selam kondi ikut mau kari kagak laka pala dana. Resi mager gini nala. Mama itu niya hondo bete kat dia kiai kalau bayi hiti bawa kerapu mari bete dikat tino. We sekolah kalim panen buah. Ramana ini bete kat me kedirat kiai ker. Iwa mukut kiri nih saat ini. Mena me, gejala panawan nih. Gana gejat nih. Mena mereka kondi biru lagi mana, mana miskol itu. Nggak, lejja guna itu mang. Saat tamu kita kiri. Mukut kiri nih, emang gejala kiri. Gejala giat pas sekali waktu itu. Gejat nih, emang dah mau dana nih, emang dah mau gejala ini emang dah mau polu parah waktu kita ambil, nih. Hei, mana sak nih? Tinggi ini tinggi, ini kita potda ban nih nih bayi. Benar lah. Hari apa yang diketahui ini Yohani tekkai Sanjay tekkai, mereka ini yang alu dengan itu, tarah karya dengan itu kira tapi kelakar kita akan ber. Hari apa itu punca kali kan ini kata agar heatnya dengan Sanjay punca kali kan rasa baru sih dia dia tahu kan ini. Tapi Yohani kan kira na Yohani cuti kali hari dangka kara, kata kara, produk jealous cari tak kira niat tu. Kau mau tu punca kali? Ada punca kali heatnya ni dua hari deng. Hama gyanu lama yang game rasa ikut firmi lama ek. Eh lama yang datang tiennya orang kiamat ini. Eh terang Yohani ada lagi firmi lama yang. Eh kata anda itu kelam punci kali matang kerum. Oh punci kali itu ya mati always craving tu kira. Ia ada hena ada lagi mang. Ia ni tu sekolah ni tu neh mang. Dengi ia ni. Ikan ia apa gival langk main ni. Dengi apa mampu dah sekolah ada lagi ni tegol langk ikan dera hawas ada. Itu pasai raven kau meh dah main ni. Itu pasai amma tak ikan dera. Lepas ay datat teh anu. Ekenne, amma gitu ya hari ya luar ya gak amma. Iting me, mang kemeti nayaeng ini lama ya bener khatikat katagerna deh. Montessori ini ya luar. Mage vidrai, eh macirah iti. Me, iting mandang ini lama sekolah ya bener, ya bener itu nusabing dua bener itu nusma ada nama, ya nama gitu deh ada lah ada lah inneh. Ia teh me hebe, mang nanti nus tinneh. Ekenne hari presiden itu setiket Ravindu Yohani Hansi kira lama dicuri kali kianne. Hansi Ravindu kyo hama deng Montessori una tar podi kale photos tiyena okkoma tiyenne eyage mage da ara concert wala hema me deng eka dawasak tiyena eya ara kathawa pawathwanna tiyenawane ara podi lamayinta eke eya sinhala ekak man english ekak thawa tamil ekata wen lamay kitiya harida eya lajjai ekenne hari lajjai gal lamay ekak wage wedi kathawak naha eya patthakata la inna lamay Mukad, mama deng mage ke kiri berbela. Eh agak kat mama kiuwe. Eh, mama cantik kang dah agni hiti. Thawek kini kiri ada he na adre, gianu lame. Mama yatte ke he na vali yare ada kiamiti hinda. Ikan bodi kali dah mau tunkong adre kata tiu lati. Nee, ane he me kag ne me iya alu ane mage. E jealousy ke thawam tiu kalat irin net. Apa kau mama deh mati, na cold ke itu lah dekala tiu. Ye jealousy kan? Nee, ane mama cold dekala tu metre, mama ay cold dekala tu. Me ada way dah usah kui nanggi anu kile, agi kekak nanggi cold ni nek. Me kata agus agat tu tawa deh walai. Abu, oh, mati kian aku dah tahu. Atter hari he mau hari open, ni kaya nihite mukut nanti he mau narakak nanti. Kisah mana hatak na? Abi kata ready. Cuma ni. Open. Open ni. Mana ready? Boleh kalau dia hanya ramma me ice cream kan mama lah dia balang hiti am kata tergahani. Oh, mama then dahosak me gila mama dia yang kotta apa kade agtina ekade me the ice cream tina.
මට එහෙම ලොකු මතකයක් නැහැ එහෙම පොඩි ගොඩ ඊට පස්සේ මේ අන්කල් කෙනෙක් දැන් අයිස්ක්‍රීම් එකක් කනවා එන රහ කර කර මම ඉතින් චූටිනේ මෙහෙම කරන බලාගෙන හිටියා කන දිහා අපේම දුර පටාර ගාලා පාරක් පුරුදු වෙන්නේ ලොකෝ කන දිහා බලමින් කටවල් දිහා බලගෙන ඉඳන් පස්සේ මම ජීවිතේට දැන් ඔයා හිතන්නකෝ ඕගොල්ලෝ කෑම එකක් කනවා කියලා මං ඒ ළඟව තින්නේ අද වෙනතුරු මං ඉන්නේ නැහැ එහෙම ඒ කියන්නේ ඉන්න බැරුව ඇති නෑ එහෙම නෙමෙයි මං කියන්නේ අර ඒ බයට තාම මං ඉන්නේ හරි දැන් අර පැත් අර පිටිපස්සේ හදනවනේ නෑ මට හිතෙන් ඒ කියන්නේ අම්මා දැන් කියුවා ඉතින් ඒතකොට ඒ කන කෙනාට uncomfortable නේ ඉතින් ඇත්තට තව කෙනෙක් බලන් ඉදි අපිට උනත් එහෙම නෝ මං දැන් ඒකට පස්සේ බය වෙලා ඉන්නේ එහෙම හොඳ ගතිගුණක් තියෙනවා නේද බලන් ගියාම හරි අපි අහමුක සංජය ප්‍රශ්නයක් උත්තර තමයි ඉර වෙන්නේ කියන්නේ නෑ යෝහන්ටම දෙමුද අපි එහෙනම් නෑ මෙත් හා ඉන්නේ නෝල ප්‍රශ්න වගේක් තියෙනවා යෝහන් උදව් කරන්නේ නලුකම්බ ඔළුවේ තියන ඉඳලා හරියන්නේ නැහැ ඔයා හොඳටම කරන්න දන්න ගෙදර වැඩ මොනවද ඔයාගේ වයිෆ්ට කැමැත්තෙන් ඔයා පැනගෙන කරලා දෙන්න බිත්තරයක් ඔම්ලට් එකක් දාලා දෙන්න පුළුවන් අර විදිහටද නැත්තම් මම ඒක ඉතලගේ දැන් අර චෙෆ් අර එක එක දාලා දැන් හදනවනේ දැන් ඒ රස දැන් අපිට දැනෙනවා දැන් එයා කියද්දි මම දැන් මෙයාට කි මන්නම් දැන් උච්චර දැනේ ටග් ගල කැඩුවා දැන් දැන් මේ විදිහම දැන් මේ විදිහට කන්න විතරයි මන් දන්නේ කියලා ඉතින් ඒ වගේ දේවල් කරලා දෙන්න මම හතරක් ආ ඔය හතරක් ඕ ඔම්ලට් එකේ ෂේප් වෙනවා හතරක් කලින් කිව්වේ නෑ හතරක් කිව්වේ නෑනේ කලින් ආයි හතරක් කියලා කිව්වේ ඔයා හතරක් කියලා කිව්වද හරි කමන්නේ හතර නෙවෙයි ඉතින් එහෙම 100ක් විතර තියෙනවා එම් කියන්නේ අර සීරියස් වෙන්න ගත්තොත් එහෙම පොඩ්ඩක් අවුල් වෙන. හා හා. එහෙනම් ඉතින් මේ බඳින කෙනාට ඒ ටික අදාළ විදිහට මම කරලා දෙනවා කරන්න ඕන ටික. මේ ඒ වුණාට ඉතින් හැම දෙයකටම උදව් කරනවා ඉතින් කොහොමත් එහෙම يعني වෘත්තිය ඒකට අදාළ කරගන්නයි gedaredi කොහොමද ජීවිතේ يعني සාමාන්‍ය මම අත මම ගමේදිත් එහෙම. ඉතින් මගේ යාළුවෙම ඉන්න ආයෙත් එක හැම වෙලේම ওই බෝකු කටවල් ගානේ එහෙම ලිං ගානේ හැම වෙලේම දනු දනු ගිහිල්ලා ඉන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. මාළු අල්ලල්ල. ඔව් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක දන්නවනේ. එහෙම ඉඳා මේ ගෙදරදි දැනුත් ගෙදරදිත් එහෙම තමයි. ඉතින් අර ගෙදර ගොඩක් වෙලාවට අපේ අම්මා බල්ලා වඩාගෙන ඉඳිද්දි මම බිමේ ඉන්නවා කොහොමද? ඉගෙන බල්ලා වෘතල් කරද්දි අපිට බල්ලාගෙනම කී කී කතා කරනවනේ. ඒවා සාමාන්‍ය දේවල්. ඉතින් වෘත්තියේ මේකට අදාළ කරගන්නෙම නැහැ. කියන්නේ පෞද්ගලික ජීවිතේට. එතකොට මම හිතන්නේ ඔයාගේ ප්‍රශ්න හතරට උත්තර හතරට අදාළ දේවල් ඔක්කොම ටික ඒක ඇතුලේ ඇති කියලා මම හිතනවා. හතරට වඩා තියෙනවා. ඔව්. ඒකෙදි නම් සීරියස් වුණානේ. ඔව්. මේ සංජය. ඔය මට මතක් වෙච්ච වෙලාවෙ මං අහන්නේ කහට කොරලියා කියන්නේ ඒ වට. මොකද අනේ නේ මට අයියන්. එපා. මම කියන්නේ. මම කියන්නම් ප්ලීස්. ඔයාලා කහට කොරලියා. හොඳ. ඇහිලා බොරුවට මොකද්ද? ඒක තව තව කහට කරගන්න. තේරෙන්නේ නැහැ. කියන්නේ මොකද ඒක කියන්නේ තේරුම් ගන්න බැහැ. ඒක නෑ. ඒක ඇත්ත කතාවනේ අහන්නේ හේම් හැදෙන්න හේතුව අපි අපේ යාළුවෙක්ගේ මලගෙදර ගිය අනුරාධපුරේ. මේ සංගීත. සංගීත. හරිද? ඉතින් ඒ යද්දින් ඔය අපේ ගායන ගුණවර්ධන ඔහොම අපි ශේෂ්ත්‍රි අයියා උඹ සෙට් එකක් ගියා හරිද වාහනේ යන ගමන් එකණියන් අර මේ ගෑනු පිරිම් මල් පරතුරු කියලා තියෙනවා අපි පොඩි ළමයිනේ ඉතින් අපි ඉතින් ඒ සෙල්ලම් කරගෙන යාහනේ යන ගමන් අනුරාධපුර යන්නත් එපේ මේ ඉඳලා පහකහේ ගමනක් නේ යන ගමන් සින්දු මහා යන්නත් බෑනේ අපි ඉතින් මේ ඔය කතා කර කර ගියා යන ගමන් කයන්නේ පළතුරක් ඕන මුන් එකෙක්වත් දන්නේ නැහැ කයන්නේ පළතුරක් දන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ එක බලතුළු තියනවා මං කිව්වා කහට කියලා කහට කියලා එවුව නෑ යකෝ අර කයි මේක තර්කයක් ගෙනා ලොකු තර්කයක් ගෙනා මං ඊට පස්සේ Google එකේ search කරලා මෙන්න මේක තමයි කියලා මේ කිව්වා කීපුවම ඇත්තටම කහට කියන එක පළතුරක් ඒක මේ ඒක ඇත්තටම තියෙන ඇත්තටම තියෙන ඇත්තටම තියෙන ඒක Google එකේ search කරපුවාම තියෙනවා කියන්නේ ඒක දීපුවාම ඒකේ වෙන විද්‍යාත්මක නම්ම නමුත් තියෙනවා ඒකත් එක්ක මේක උයලා කනකොට මෙන්න මෙහෙමයි රහ කියලා chef කියයි උන්නා මේනෝද chef එහෙම පළතුරක් කහට කහට ගෙඩි තියෙනවා හරිද ඒක සාමාන්‍යයෙන් පළතුරකට ගන්න අමාරයි උයන්න නැත්තම් මේ හරඹ තියෙනවා හරඹ තියෙනවා ඔව් අයි කජු පළතුරක්ද කජු පළතුරක් ආ එහෙනම් ඉතින් ඔය තියෙන්නේ කයන්නේ ඔව් ඒක තමයි හරි මං කියන්නේ මේ වෙලාවේ තිබ්බේ නැහැ කියලා මේ වාහනේ ඇතුළට ආවේ නැහැ කියන්නේ ඊට පස්සේ දැන් ඕක කියපුවම කහට කියලා පළතුරක් නැහැ කිව්වම දැන් කහට කහට කිය කිය හිර දැන් හරි කහට එහෙ ගියපුවම මං ආසේ කොට වැව් මාළු වලට
gila deh anit kati sama nih dari indekin kading mama ar me wait karena kita serve karena kita kira sampurna badabu korali malu ikhina batte ka kaya ini ada ke sampurna ini kan kartu dikitara kita kan honda re kaya ini mereka sih kalau balik agnet ikak de kaya ini tenggorok ikak kaya apa ada deh tiga kali lagi pemandang tawa anit kati kanu apa ini tawa ikak gina ikat kaya, ikat kali orang orang ikat ditambat kan orang, tapi kagak gini kata tuh nak kaya. Yang kalah lah, sekarang hidup kita tiada tiba, luku malu. Malu ada yang nih malah kita kaya yang gihin tiennye. Ya naga mam, maga mie kade kati kanam. Nenek, ahan, gianu beri malu itu tuh kerja kerja gini. Udah gak api nih malah kita ada duking nih ada yang nol. Duking yang nih puluan nih malah kita ada gipu, gis radi ya. Ini nih, ekter mie. Kau udah nih malah mikangi, penghan nih. Iya, mau tamai itu. Nah, ini kan duka gini nih hiti itu. Abi mama, abi dem, abi dem. Balat ini, balat kita itu adalah butuh bahan. Tuh, bapak memang tuh inat deh. Ina aja nongki istirahat ini deh, kamu ina aja. Hari ini kan sama nih hiti duka dia nih, tamai abi duka hiti itu bagelah dem mata meten itu dem mangga hina prasna dia nih. Kita hina prasna itu bagelah meten abi lada agi nada agi ini deh nih. Abi beli mampir meni kang abi memi teka pan lagi ini kan nih. Hari ini nih istirahat kita duka nih kabinai. Nih arah prosesnya unari, ding kaya, baik ding kah, begitu, ngani dikati saat dengen itu hitet ungu kau balan ini, ding bilir ada dalan ini, tuh kalau mau makanya note karna ini, mama tidin saat dengen itu kerapu deh, ngani dikati kau ya, itu pasti ekor korelia korelia gitu, deh, deh galapan nih belas, ini nanti mau kahat korelia kali itu. Gayaan deh, mana? Oh, register kara hari kaya tapi dia deh kayak hemat aneh gitu. Oh, nada mulu prakteknya kau makanya mau dana? Dana, mungkin kali. Jadi kaya nih kahat korelia. Bukan mangkitan, mata komen soalnya, tapi lalat itu, kita gaya ke YouTube soalnya itu, kau ya mau beli mau ya katau gitu. Ambil lagi mari digalau. Register lah, tien. Hari apa ya kamu Yohani gim prosnya? Oh ya, terus lekiti anak matahan na buluan deh balik, ya no? Beri tien, matat teri beri malam lagi ginawar pasi matahan deh ane. Hari tu, me, oh ya, lah oh ya kasar banding ni pe. Hari tu, itu kota. Oya kasad banding na, ikan oya ke pemmata agi, oya hoye na, gati guna nemi, hari lakshan. Oya oke, ikan he mahan na kami tidak sering sere. Aiy. Oke oya kali nu dan na mang hitan ne. Hari ayadan nu na tapi balangin na prediksi ayadan ne. Aiy. Mang oke mana agi ane, ane mau mukut tuan ne, mang oke le benung kali ne untuk deh. Mang kemati nih, he mah deh, mage hati. Hari hari itu hari ini kita pasti nih, ya kemati nih, ini kita pasti nih. Mata bani no itu pasti. Iya, kita mah berarti berarti kerjaan nggak pasti apa gitu. Mama dah nih, mah mata kalinya hoki kira mage uli. Oh, nih laksan itu, ikannya rupa itu las, ikannya laksan nih mei. Tiada pada kita tiada ni ti. Nanti itu bahani itu, dah apa itu ada kira ti ini mana? Wadah gudah klasen ikannya kuhagan nanti apa buteh? Wadah gudah khatik ikannya kuhagan nanti apa? Mukhda apit wadah gudah khatik ikannya kuhagan. Tuh apit tiga kali kini apa event plan? Gudah klasen ikannya kuhagan. Adi itu wadah hagan tu. Nah. Itu apit wadah laksan ikannya kuhagan tu. Iden perasaan kena puluang itu. Mulai itu ting ikannya. Rupa una thaman te, jiwa tenu pulang ke, vidi ekene kuagan ne pa, itu mana kata apa? Ekeni ting, dengan kau orang mana kata apa? Kewa, kenekti kian pulang ane api lassen hoya nae kira. Hari hari, dah mata prasnya aktif. Hari hari, dah mega mega, mama dana ni sahane prasnya. Hari dah. Mega challenge ka? Oya ata adre kerana mang tunde nek dino. Cricket taru tu nak. Hari dah. Oya kau dah me tunde nagi ngadre kerana toragan. Eku Ikan itu challenge itu orang kan, nanti nanti mama. Nenek mangkian, mangkian, mangkian. Ada yang masanya. Mang tuh dari dina yang nato orang kan monik. Paut dari cricket kan, tapi tas ini. Paut dari cricket kan, orang. Pomat kau sih nih. Ikan, cawamika karunar. Deka, dunit bela lagi.
තුන දිල්ෂාන් මොදුසංග. දැන් අමාරු වැටලා ඉන්නේ. හරි දෙක පෙන්වන්නේ නැහැ යෝහානි. මොකද නැහැ මං එහෙම ඒ ඔය ක්‍රිකට් ගහන අය නම් කැමති නැහැ. එක්කෙනෙක් තෝරගන්න බැ වුණාට ගමන් නැහැ. ආ එක්කෙනෙක් තෝරගන්න ඕ. ආ මං ඇත්තටම ඔය ලොකු ඔය චාමික කරුණාරත්න කියන එහෙම නෙමෙයි මං ඒගොල්ලෝ ක්‍රිකට් කෙනෙක් වශයෙන් මං මාර කැමති ඒක මොකද ඒගොල්ලෝ ඇත්තටම සේවයක් කරානේ රටට නැත්නම් නෑනේ මොකක්ම හරි දෙයක් කරානේ ආ සේවයක් කිව්වේ මොකද කරන්නේ ඩිපෝ වේ වගේ වැඩ කරලා සීසන් බස් එක පස්සේ කරලා මේක හරියනවා නැහැ නැත්නම් ඉතින් මේකනේ ඒගොල්ලන්ට ආදර කරන පිරිසකුත් ඉන්නවා නැති පිරිසකුත් ඉන්නයි නැත්නම් ඒ ආදර කරන අයට ඇත්තටම ඒ කියන්නේ ක්‍රිකට් ෆෑන්ස්ලා ඉන්නවනේ ගොඩක් ඒ කට්ටි ඊට පස්සේ නැත්නම් ඉතින් මට බ්ලේම් එකක් ගෙනයි අයිය එහෙම කියන්නේ කියලා මං එහෙම අනේ මං දන්නේ මං එහෙම ඇත්තට ක්‍රිකට් ගහන අයට ආස නැහැ හැබැයි ඒ කියන්නේ මං අහලා තියෙන දේවල් එක්ක ඒ කියන්නේ දැන් කැමති වෙන්නනේ ඕනේ මම දුනිත් එලාලගේ කියන කෙනා ගැන එක එක දේවල් වැඩි අහලා නැහැ ඇත්තම කතාවක් තියනවා දන්නේ ඉතින් මං හිතනවා එයාව තෝරගනි කියලා තෝරගන්න ඕන නිසා මේ චැලෙන්ජ් එකට දුනිත් එලාලගේ එතකොට දැන් එහෙම දන්න චරිතය ගැන අපි දන්නවනේ මම දන්නවනේ ඔයා මම කිව්ව එක තේරුන්නේ නැහැ මචං මට තේරුනේ ඒක මං අහන්නේ ප්‍රශ්න කියන්නේ කවුද කියලා දන්නවා ඔය දුනිත් එලාලගේ කියන්නේ කවුද කියලා දන්නවා දුනිත් ගැන මොකුත් කට කතා හරි මොන හරි අහලා නැහැ කියන එකද කියන්නේ එහෙම නෙමෙයි අනේ කියනනේ මම දැන් මේක හරි අසාධාරණ හරි ඒක ප්‍රශ්නේ මෙතන ලෑස්තුල මොකද්ද මේ කරන්නේ මමත් කියවන්නේ නේද මොකද මම ඔයාගෙන් ඔහොම අමාරු ආ ඔයා නේ හොය ප්‍රශ්න මෙයා නෙමෙයි මමනේ මම මොකද්ද අදාල කරන්නේ කීතුව මොකද්ද මේ කරන්නේ නෑ නෑ මං පෞද්ගලිකව දන්නවා ඉතින් මේ එක එක දේවල් ඒක නිසා මෙයාගෙන තහන්නේ ප්‍රශ්න මට ක්‍රිකට් සම්බන්ධව මගෙන් අහන්න බෑ මම ගන්න දන්නේ නැහැ මම බලලත් හරි අපි අහන්න කෙනා වැඩි චමිල්ක ඔයා අහන්න එනවා ඕන දෙයක් දැන් මෙහෙමයි කිත් හරිද දැන් මේ ඔයා හොර වැඩ කරලා තියෙනවා ඔව් කරනවනේ අපි හොර වැඩ කරනවනේ කොල්ලෝනේ හොර වැඩ නම් කරනවනේ නේ අපි වගේ පොඩි පොඩි අර හරි සීට් එක නෙමෙයි නේ නෙවෙයි හැබැයි මේ යොහානි හොර වැඩ කරනවා සමහර වෙලාවට ගෙවල් වලට අහුවෙන්න අහුවෙන්න ඔව් මොකද්ද මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ මෙහෙමයි මම එහෙම හොර වැඩ කරන්නේ නැහැ මට මොකක් හරි ඒ කියන්නේ මොකක් හරි වැරදි දෙයක් දැන් වැරදි කියන්නේ හැම වැරදි වඩා නෙමෙයි මොකක් හරි ගෙදරින් බයින දෙයක් කියලා හිතුණොත් ඒ ගෙදරට කියනවා මම අනේ මට මේ දෙයක් කරන්න ඕනේ කියලා පුදුම හොර වැඩ ගිරිල්ලක් ඒක නෑ මම එහෙම ඒ කරන්නේ නැහැ මම බයයි මගේ අම්මටයි තාත්තටයි ඒ දෙන ටිකක් කරයි අහුනොත් ප්‍රශ්නයක් ඒක එතකොට මේ අර යාළුවෝ ටිකක් එක්ක මේ යාළුවෝ ටිකක්ද එක්කෙනෙක් නේ එක්කෙනෙක් හරි බාබි ෆිල්ම් එක බලන්න ගිහින් කියන්නේ ඒක වෙන්නේ මෙහෙමයි හරිද මගේ ගෙදර ඉන්නේ මට ප්‍රශ්න ආවේ මගේ හොඳ මේ යාළුවා එයාගේ ගෙදරත් මට ඒගොල්ලෝගේ ගෙදර මගේ ගෙදර වගේ තමයි ඒගොල්ලෝගේ ගෙදරින් තමයි ප්‍රශ්න උනේ මම නෙමෙයි හොර වැඩේ කරේ මගේ යාළුවා ඇත්තම කතාව එයා ක්ලාස් එකක් කට් කරලා තමයි මාත් එක්ක බාබි බලන්න ගියේ ඊට පස්සේ කොහොම හරි දැන් එයා ක්ලාස් එක කට් කරා කියලා ගෙදරට කියලා නැහැ මම දන්නේ එයා ක්ලාස් එකක් කට් කළා කියලා ඊට පස්සේ එයාගේ කොහොම හරි අම්මට අහු වුණා මෙයා මේ කියන්නේ එළි ක්ලාස් ගිහින් නැහැ කියලා අම්ම ක්ලාස් එකට කෝල් කරලා අහලා ක්ලාස් එකේ ආවද කියලා මෙයා ඊට පස්සේ අහුවලා නැහැ කියලා ඊට පස්සේ ඒගොල්ලෝ අම්ම කොහොම හරි දැන් මට තමයි බනින්නේ මම එයා හිතලා තියෙන මම තමයි එක්කන් කියින් තියන්නේ හැබැයි ඇත්තම තව මම දැනගෙන හිටින්නේ නැහැ ක්ලාස් කට් කරලා යනවා කියලා එයා මටත් බොරු කියලා ඔය ක්ලාස් නැහැ මේ මට අඬ ගැහුවා යෝහානි මේ අපි බාවි බලන්න යන්න මට අද මුකුත් වැඩ නැහැ කියලා යාළුවවත් පාව දෙනවනේ නෑ නෑ පාව දෙන එක නෙමෙයි මේක අහුවලා හැමෝම දන්නවා දැන් ඉතින් ඒකයි ඒක මම ගන්න බැන්නේ හරි ඊට පස්සේ මොකද උනේ ඉතින් ඊට පස්සේ දැන් කොහොම හරි අපි දැන් ඒගොල්ලෝ එයා එයාගේ අක්කයි ගියා ඊට පස්සේ මේ අක්කයි අය කිව්වා ටක් ගාලා අපි යන් ගෙදර මේ අම්මා එන්න කලින් ගිහිල්ලා දැන් මගේ ඇඳුම් ටිකත් එහෙ මං එහෙන් ඇඳගෙන තමයි ගියේ ඊට පස්සේ ගිහිල්ලා ඉවරලා දැන් කොහොම හරි කාර් පාක් එකට ඇවිල්ලා අක්ක ටිකක් එන්න පරක් වුණා අපි දැන් කරපඩේ ටොක් එකක් දාගෙන කලින් ගෙදර යන්න ඕන හින්දා ආවා ඇවිල්ලා මග එනකොට මේ දැන් මදක් වුණා ගෙදර යතුරු අක්කතේ කියලා ඊට පස්සේ ආයි ගියා හොයාගෙන මේ යතුරු අරන් එන්න
yadra arangin gihama kaaye gohaya ඊට පස්සේ අක්කත් එක තමයි එන්නේ හිටියේ කාපාගේ කාය ගොයා ගන්න බැරි වුණා කොහොම හරි බෑග් විතරම කාපාගේ කාරේ ගොයන්න යන හම්බුනේම නැහැ කාරේක ඊට පස්සේ මෙත් මිලාගේ අම්මා කෝල් කළා බොනිනෝ ආයි ගෙදර එන්න බා මාව එක්කන් එන්න පුතේපා ගෙදර පැතු බලාද බලා ගන්නවා කියලා ඊට පස්සේ කොහොම හරි මෙත් මිලාගේ අක්කා ගිහිල්ලා මෙත් මිගේ අම්මව ගන්න මේ අම්මව ටික වෙලාවක් මේ කීල්ස් එකේ තියන් ඉඳලා මේ බොරු කිය කිය මාව ගෙදර එක්කන් ගිහිල්ලා ටක් ගාලා මගේ බඩු ටික අතාරගෙන මං ගෙදර ගියා අම්මා එන්න කලින් බයට දැන් නේ දැන් මෙත් මිත් ඉවරයි මෙත් මිගේ අම්මත් ඉවරයි මෙත් මිගේ අක්කත් ඉවරයි ආනිත් ඉවරයි බාබිත් ඉවරයි අන්තිමට ඒ කියන්නේ ෆිල්ම් එක බලන්න පැය එකමාරයි මෙහලට මේ ප්‍රශ්න ටික දාන්න දවස් හතරක් විතර ගිහින් තියෙනවා ඔව් අමතක වෙන්නේ නැති ෆිල්ම් එකක් බලන්න හොර වැඩ කරන්නේ නැහැ නෑ 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 මම හොරඩක් කරේ නෑ මම උන්ටනක් කියනවා මං ගෙදරට කියලා ගියේ හරි ඒකේ යාළුවෝ තමයි වැරදිනේ මෙත්මි තමයි වැරදි මෙත්මි තක්කර වැරදි කියනවනේ නෑ මේ එක්කෙනෙක් නිකන් කින්දියට වගේ ඉනවනට එයාගෙනත් අපි තියනවා ඔයාගේ ජාති කියලා ඔව් දැන් මේ ලස්සන කතාව කියන්න යන්නේ ඉස්සර කතාවක් අහලා තියෙනවා අපි ගඟට ඉනි කපනවා වගේ කියලා හරිද මේ කතාව මේ හැදුනේ මං ඉතාමත් කැටින් කියන්නම් තාත්තා කෙනෙකුයි පුතෙකුයි යනවා ඉනි වගේක් කපන්න කැලේකට මේ කැලේ ගාවින් යන ගඟක් ගලාගෙන මේ පුතාගෙන කිව්වහම නතර ප්‍රශ්න අහන අර කරදරයක් වෙන තර ප්‍රශ්න අහන පුතෙක් හරිද එතින් තාත්තගෙන් ප්‍රශ්න අහලා අහලා තාත්තරත් ඇති වෙලා ඉන්නේ අන්තිමට අහනවා පුතා තාත්තේ මේ ගඟ ගලන්නේ කොහෙද කියලා ඉතින් තාත්ත කියන තරහකින් උඹේ ගෙදරට තමයි ගඟ ගලන්නේ කියලා පුතා මොකද කරන්නේ තාත්තර මහන්සියෙන් කපලා මිටි බැඳපු සේර මිනි ටික දානවා ගඟට ඉතින් ඔය කතාව ඇසුරෙන් තමයි ගඟට ඉනි කැපුවා කියන කතාව හදුණා කියලා මම අහලා තියෙන්නේ හරිද මේකේ අලුත් වර්ෂන් එකක් තියෙනවා චුට්ටක් වෙනස් වෙනවා ඒක සංජයගෙන්ම තමයි අහගන්න ඕනේ අර තාත්තගේ රාබු පැලවලට කරපු අම්මට කුහින්ද බං ඔයා ගන්න අම්මගේ අපේ ගෙදර නම්බර් තියෙනවද කොහොම හරි හොයාගත්තා ඉතින් අර තාත්තගේ ඉනිවලට කරපු දේ තමයි අර දරුවා මේ සංජය තාත්තගේ රාබු පැලවලටත් කරේ ඇතම මේ يعني ගොවිතැන්නේ කරන්නේ ගෙදර ගොවිතැන් දින කියන වතු තියෙනවා ඔයලාස එක වත්ත අපේ වත්තේ පැලක් හදලා ඒ කියන්නේ ඉන්න පැල හදලා මේ රාබු බීට් අනම්මන කැරට් එහෙම ඔක්කොම ඇට දානවා පැලවෙන. ඉතින් මේ මට චූටි උදැල්ලකුත් හදලා දීලා තියෙනවා. මට ලස්සන ඇත්තරම ඒ කියන්නේ ඒ එයා ඒ වැඩ දික් කරනවා බලනවාම හරි ඒ කියන්නේ හින ආසයි. ඇත්තරම ඒ කියන්නේ වැඩ කරනවා දැක්කම ආසයි. මොකද ඒකේ අවුට්පුට් එක අපි ඒ දවස් වල දකිද්දී මේක හින ලොකු වැඩක්නේ. ඒ කියන්නේ මේ කන කැම જાති එන්නේ හරි පළතුරු ටික මේලවලු ටික නියමයි. පළතුරු හොද පොළවයට. ඊට පස්සේ ඉතින් මේ මට දැන් උදලුකත් හදලා දීලා දැන් ওই ටික උදුළු ගාලා ලස්සන හදලා දෙන්න තමයි ඒ කියන්නේ එයා කරන එක බලන ඉඳලා කරන්න තමයි දුන්නේ මම ඉතින් දැන් ඕකේ හොඳට බලාගෙන ඉඳලා අරේ උදුළු ගන්නවනේ ආපුවාම මොනවද මේ මේ ඇයි මේ උදුළු ගන්නේ මම වල් ටික උදුළු ගන්න ඒ කියන්නේ මේ වල් ටික තමයි උදුළු ගන්නේ පැල ටික බේරලා වල් ටික උදුළු ගන්නවා මම දැක්කේ කොහොම මෙතන තියෙන ඉතින් ඔක්කොම වල්නේ අර මට හදලා දුන්න දැලා තින්නේ සූද්ද කළා දැම්ම ඔක්කොම ටික මුළුමත් වාගේ තේරම රාබු බාලා දින රාබු වල ටික ඉතින් අස්සේ ඉතින් උදැල්ලක් දෙකට විතර කඩලා මේ යව්වා ගෙදර ඉතින් ඒ ගඟ ටික ඉනි කපනවා වගේ ඊටත් වැඩිය හොඳයි වගේ මේක නේද ඒක මේක හොඳයි නේද මේක හොඳයි වගේ එකක් ආවා ඒක කියද්දි මටත් ඇත්තටම ඔළුවට ආවේ ඒකම තමයි මේ බීට් ගලෝප එක හරි කැත වැඩක් කිව්වේ ඒක මතක් කරපේ හරි කැතයි වගේම තමයි නේ හරි කැතයි ඒක මතක් කරපු විදිය ඒ මතක් කරන්නේ ගඟ ටික ඉනි කපනවා එක්ක මාව සම්බන්ධ කරලා දැන් යෝහා මේ සෝරි සංජය හොඳට අහන් ඉන්නවා කතාව ඒක තමයි ඇත්තටම මට ඔළුවට ආවෙත් ඒ ඔය ප්‍රශ්නේම තමයි මං හිතුවේ ඔය ඒක හයි කියලා මට කොහෙන්ද කැරකෙන්නේ කියලා වගේ අහගෙන හිටිය හැබැයි හොඳට හරි පමුදි අපිට හොඳ සුවඳකුත් එනවා මොකද වෙන්නේ හේතුව අපි අමතක වෙලා කියලා අපි බලන් හිටියා ෂෙෆ් නේද ඒක තමයි මේ කතන්දර ඇහෙද්දී තේරෙනවනේ හරි හැබැයි තා පොඩ්ඩක් පරක්කු වුණා නම් මෙතන ටිකක් වීට වඩා වෙන ප්‍රශ්න ටිකක් ඇති වෙන්න තිබ්බද ඉහුම් පිහුම් කලාවට අමතරව සර්කස් කලාවත් පුහුණු කරලා තියෙන ෂෙෆ් මම හිතන ඔගොල්ලෝ දකින්නත් ඇති මෙතන මේ ඔම්ලට් දාන්න හරි වෙන වෙන ක්‍රමත් පාවිච්චි කරලා තියෙනවා නේ විරාම අතරතුර එහෙම හරි ලස්සන සර්කස් ක්‍රමත් බැලුවා අපි මට ඒ දුන පොඩක් පුච්චන්න ඕන කියලා පොඩක් පුච්චලා දැම්මා පුච්චුනත් එක්ක මාව හරි අපි ඉතින් එහාට අපි මේ අපි ඔම්ලට් එක හදාගෙන ඔම්ලට් එක දාගෙන දාගත් හදාගෙන ඉවරයි ඔව් අපි මේකට ගත්තේ චිකන් ගත්තා කොස් ගත්තා බිත්තර ගත්තා කැරට් නිමිති ලුණු සුදු ලුණු ඉඟුරු අවමිරිස් ලුණු ගම්මිරිස් කැලිමිරිස් අපිට තියෙන අවශ්‍ය කරන හැම දෙයක්ම අපිට මේකට උදාර ගන්න පුළුවන් ඔම්ලට් මිශ්‍රණයම තමයි හදාගෙන තියෙන්නේ හදාගෙන සාමාන්‍ය විදිහට ඔම්ලට් සාමාන්‍ය විදිහට මේක දාගෙන තියෙන්නේ මේ වගේම මේ වගේ තියෙන්නේ ඊට පස්සේ මේ හදාගෙන තියෙන්නේ
මේ ලස්සනට ඔම්ලට් එක එනවා. මෙන්න මෙහෙම තමයි ඔම්ලට් එක තියෙන්නේ. අර පිටි පොඩ්ඩක් එකතු කරගත්තම කැඩෙන්නේ. ඊට පස්සේ අපි මේක කෑලි වලට කපා ගන්නවා. දැන් තමයි අපි අලුත් දේ කරන්න හදන්නේ නේ. මේක අවශ්‍ය විදිහට අපිට කෑලි වලට කපා ගන්න පුළුවන්, වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්නවා. පොඩි අඟල් දෙකේ දෙකමාරේ ඒ වගේ ඊට වඩා කුඩාවට ඕන. අරගෙන අපි අර බැටර් එකක් හදලා තියෙනවා. මේකට පිටි, ලුණුයි, වතුරයි, කහ ටියු විදා තියෙන්නේ. බිත්තර අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. දාලා හොඳට මේක කරලා ඊට පස්සේ මේකේ ඔබලා මේ බිස්කට් කුඩු තියෙනවා. ඒකේ ඔබලා අපි ගැඹුරු තෙලේ බදින්න තමයි තියෙන්නේ. හරි දැන් තෙල් ටික රත් වෙලානේ තියෙන්නේ. තෙල් ටික රත් වෙලා තියෙන්නේ. ඔව් බදගත්තා කියලා මම කලින් ටිකක් හදාගත්තා. හරි. ඒක මේක. ඉතින් මේක අපිට බදින්න ති ගැඹුරු තෙලේ බදින්න තියෙන්නේ. අපේ ඔම්ලට් කෑලි ටික ඉස්සෙල්ලා අපි බිස්කට් කුඩු වල තවරලා ඊට පස්සේ අපේ බැටර් එකේ තවරලා ඊට පස්සේ අපි තෙලට දාලා බදින්න තියෙන්නේ. ඇත්තටම මේක සෑහෙන්න වෙනස් දෙයක්, ආස හිතන දෙයක්. ගොඩක්ම හොඳයි. ගෙදර තියෙන ඕනම දෙයක් එකතු කරලා අපි අර හැමදාම කන ඔම්ලට් එක පොඩ්ඩක් වෙනස් කරලා අලුත් දෙයකට ගිහිල්ලා අපිට මේක ගෙදර පාවිච්චි කරගන්න පුළුවන්. ආරාධිත අමුත්තන් ආවොත් ඒ කියන්නේ උත්සවයක් අවස්ථාවකට උනත් මේක ඇත්තටම දෙන්න පුළුවන්. පුංචි ළමයින්ට දෙන්න පුළුවන් මේක. හරි ලස්සන අලුත් වැඩක්. හැබැයි මේක ඇතුලේ තියෙන දේවල් හරි ගුණ නිසා නේ. ඔව්. හරි දැන් සංජය ඔම්ලට් හදන්න දන්නවා කියලා කිව්වද අපි දන්නවා. ඔම්ලට් වලට අමතරව තව මොනවද හදන්න පුළුවන්? මොන වගේ දෙන්න කියලා ෆයිනල් ලුක් එක එතකන් අපි බ්‍රේක් එකට යන හද. ආරිස් චැලෙන්ජ් එක තමයි එකතුලා ඉන්නේ සංජය මුරමුදුලිත් එක්ක යොහානි හෙට්ටිආරච්. යොහානි මොකද සයිලන්ට්? නෑ මොකද නෑ හොඳින් ඉන්නවා. මගෙත් බින් පොඩ්ඩක් පේනවනේ. ඈන් පත්තලා වගේ ඉඳලා 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 try කරනවා නෑනේ. දැන් පොඩ්ඩ පිළිල ටිමු. ඔව් එතනකොට අනිත් පැත්තෙන් කියලා පොඩ්ඩ සද්ද වෙනකොට සද්ද වෙනවා මොකද කියලා. හරි පුරුදු විදිහනේ ඒකනේ. පුරුදු විදිහනේ. ඔයගෙන් පිට ප්‍රශ්නයක් අහන්නද? මේ දැන් සාමාන්‍යයෙන් අපිට ආදරයට එක එක නම් කියනවා. එහෙම නැත්නම් ඔය කහට කොරලිය වගේ පොඩි විහිළු නම් එහෙමත් කියනවනේ. හරිද? දැන් වාට එහෙම මොනා හරි කියනවා තවර හරි. මට එහෙම නෑ. 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 කියනවා කියන්න බෑ මිනිස්සු. ආ කියන්නවන්න එක. මම සාමාන්‍යයෙන් එහෙම මිනිස්සුන්ට පද හදන කෙනෙක් නෙමෙයි. අපි හැදුවෙත් නෑ අපිට මිනිස්සු කියපොනම් අපි අහන්නේ මේ. මම ඒ කියන්නේ මට ඕනතරම් එක එක ඕනතරම් කියලා තියෙන කට්ටිය ඒක කියන සත්ත පහකට ගණන් ගන්න ඕනේ නෑ. ඔව් ගණන් ගන්න ඕනේ නෑ. එහෙම එකක් නෑ. හරි කියන්නු. හරි හරි. දැන් මෙහෙමයි. මේ යොහානිගෙන් තමයි මේක අහන්න ඕනි මට. ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ ඉසුරු අයියායි ශාලිනී තාරක අපේ ශාලිනී අක්කයි දෙන්නා හරිම ලස්සන නමක් කියනවා යොහානිට. මොකක්ද ඒ නම? මම්ම කියන්න ඕනේද? මං කියවන්නේ කවන්නේ? ඔයාගේ මහන්නාසය. ආ? ඔයාගේ මහන්නාසය එකම නැ කියන්න බලන්න. දෙන්නමට කිනෝ දෝදු කියලා. ඒ කියන්නේ ඒ දෙන්න ඇත්තටම ඒක ඒ දෙන්න හරියටම ඒ කියන්නේ හරියටම වචනේ බලලා ඒ කියන්නේ වෙලාව බලලා හරියටම මෙයාගේ උරා එක බලලා ඔක්කොම කරලා තීර දින නමක්. ඒ කියන්නේ ඒ දෙන්නට විහිළුවට ආවට ඇත්තටම මේක තමයි දෝදු. ඇයි ඒ නම කියන්නේ මොකක්ද? විශ්වාඩ. ඒකිනේ තමයි. ඒකිනේ ආඩ විශ්ව. ඒකිනේ තමයි. නැහැ ඒ කියන්නේ මෙහෙමයි. මං ඇත්තටම ඉන්නේ හරිම විහිළුවෙන් කෑ ගහගෙන සමහරලාට ඉතින් මේ කියන්නේ ඉස්සර මාව හරියට ඉස්සර මාවල එහෙම වයිට් කරනාලේ මම පොඩිනේ. ඒ කියන්නේ මම පොඩි නෙමෙයි. මම තමයි මේ අපේ සෙට් එකකින් ලොකු එක කියලා මම වෙන්නේ නැති. හැබැයි මේ කියන්නේ මම තමයි ඒගොල්ලන්ට පොඩි කාලේ ඉඳන්ම හම්බුනේ. ඒගොල්ලෝ තාම ඉතින් අර දකින්න අර පොඩි කාලේ ළමයා වගේ. ඉතින් අර හරියට විහිළු කරන ඉස්සර පොඩක් විහිළුවක් කරවත අඬනවා. ඉතින් මට දෝදු කියනවා. අනික මං කරන ඉස්සර මට කිසිම දෙයක් තනියම හරියට කරගන්න බෑ. අම්මා පේන මානෑ. අම්මා තමයි ඔක්කොම කරලා දෙන්නේ. කිසිම දෙයක් බෑ තනියම හරියට කෑම එකක් අපේ දැන් කා ගන්න බැරි තරමට හිටියේ. දැන් එහෙම නෑ යතින් බලද්දි මං ඒ කියන්නේ මං දැන් මාරි ඉදිරිය මගේ වැඩ තනියම කරගන්නවා. ඒ කියන්නේ පාරේ වුණත් මට දැන් ඇඳුමක් ගන්නවා. මං තනියම ගිහලා ඇඳුමක් ගන්න සමහරලාට මම දැන් කොහේ හරි ෆන්ක්ෂන් එකකට යන්න රෙදි ගන්න එහෙම නෑ. රෙදි අරගෙන ගිහලා මහන්න දීලා මස් හොල ඒවත් කරගන්නවා මම. දැන් බිස්නස් එකක් කරනවා. ඒ බිස්නස් එකට බව මම රෙදි අරගෙන මහන්න දීලා ඒ ඔක්කොම දේවල් කරනවා. ඉතින් ඒ හැම දැන් තනියම කරන්නේ. ඉතින් අර ඉස්සර හැම හිඳ මට දෝදු කියලා කියන්නේ.
වැඩසටහන ආරම්භයේද කිව්වා මං හරි තැම්පත් මං හරි කතා කරන්නේ දැන් කියන මං හරි විහිළුවෙන් කෑ ගහන් ඉන්න ඒක තමයි දෝති කියන්නේ මෙහෙම අපි ඒක තමයි දෝති කියන්නේ ඔයාලට විහිළුවක් තේරෙන්නේ නැදුනාට එහෙම කරන්න දෙයක් නැත්තර මං එහෙම තැම්පත් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි අර වැත්තකට ලයින සද්ද නැති ඉන්න කෙනෙක් නෙමෙයි මං ඇත්තටම මං කෑ ගහගෙන එහෙම ඉන්න කෙනෙක් එතකොට තැම්පත් කියන්නේ මොකද්ද තැම්පත් කියන්නේ තැම්පත් කියන්නේ අතර පැත්තකට ලා කෑ ගහගෙන ඉන්නේ දන්නේ නැහැ මං කිසි දෙයක් දන්නේ නැහැ ආ මොකද්ද එහෙම ඉන්න පස්සෙන් නම් කරන්න නම් කරන්න පුළුවන් හැබැයි අර එහෙමයි බලන් යන්නේ තැම්පත් නේ අතට නිකන් පිටින් ඇත්තටම ෆ්‍රේම් එකකට තැම්පත් නෑ ඔව් දැන් අපි හිතනවනේ පිටින් දැක්කහම ආ මෙයා මෙහෙම වෙන්නේ නැති කියලා හැබැයි ඇත්තටම මෙයා ස්ටඩි කරලා ඔපොසිට් සමිල් කගෙන මොකද හිතන්නේ මං ඇත්තට මේ අක්කව දන්නේ අද්ද නෑ යි මට එහෙම කෙනෙක් ගැන කියන්න බෑ ඒ වගේද නෑ නෑ මං නිකන් අහුව දැන් මේ තැම්පත් කියපුවා ඔයාලට තමයි කියන්න පුළුවන් හරියට චමිල් කතා තැම්පත් වගේ පේනවා නේද පොඩි අහිංසක නිකන් අර නිකන් සිරිත් මල් දැම්මේ සිරිමත් වගේ ඔයා ඒ වගේ අනිත් පැත්තේ ඔයා බොහොම ස්තුතියි බොරුවට මං කිව්වේ හරි පමුදි ඔව් අපි කැමති ඔය පැත්තේ වෙන දේවල් බලන්න මේ පැත්තේ දැන් හරි ලස්සනයි මොකද මේ අපේ ක්‍රම් ෆ්‍රයිඩ් ජැක්ෆෘට් ඔම්ලට් එක හදලා ඉවරයි. මේ තමයි අපේ ෆයිනල් ලුක් එක. අපි ඔම්ලට් එක කෑලි කපා ගත්ත ඉස්සරහ ඊට පස්සේ ඒක අපි බැදගත්තා, ෆ්‍රයි කරගත්තා. දැන් මේ තියෙන ෆයිනල් ලුක් එක ලස්සනට අපි ටොමැටෝ සෝස් ටිකක් එකතු කරලා නේද ෂේප් ලස්සනට ගාර්නිෂ් කරලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි මේකේ අවසාන පෙරම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔව්. අපිට කෑලි අවශ්‍ය වෙලාවට කපා ගන්න පුළුවන්, හැඩතල දාලා කපා ගන්න පුළුවන්. ඉතින් අපිට ඒක තාම අපි වැඩේ කරගෙන යනවා. අපි දැන් ඔය හදාගෙන තමයි ඔය පෙන්නුවේ. ඉතින් මේක ඇත්තටම ලේසියි, හරිම රසයි. ඉතමත් හිතාගන්න බැරි රසයක් තියෙනවා. හදලා කන්න වෙනවා. පුංචි දේවල් ටිකක් එකතු කරලා gedara තියෙන වෙනස් දෙයක් කරලා තියෙනවා. මේ මටරන්තියක් රහබාන අවස්ථාව හම්බුණා. මේක ඇත්තටම ලස්සනයි වගේම හරිම රහයි. ඉතින් මේ පැත්ත බලාගෙන ඉන්නවා දෙන්නෙක්. එහෙනම් ඒ දෙන්නට මේක දුන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද? ඔව්. විශේෂයෙන් කියන්න ඕන මේවා අපිට මිලදී අරගන්න ඕනේ නැහැ. අපිට gedara හදාගන්න පුළුවන්. හරි අපේ ඒ හින්දා අපේ සංජයටයි යොහානිටයි මේක දීලා කොහොමද බලමු ඒගොල්ලන්ගේ කමෙන්ට් එක. ඉතින් gedara ගිහිල්ලා හදලා බලන්න. හදන විදිය ෂෙෆ් හරි ලස්සනට කියලා දුන්නනේ. හරිම ලේසියෙන් මේක හදන්න පොඩ්ඩක් නම කියන්න විතරයි අමාරු. Thank you. කාලා බලලා කමෙන්ට් එකක් කියන්න. මේ දැන් මේක කන්න ඕනද? මේම කන්නද? ඔව්. ලැජ්ජා කරන්න එපා. නෑ නෑ. මොකද හිතන්නේ? කාලා කියන්න අපි එතකන් කතා කරමු. සංජය ඉස්සර මේ ගමේ අම්මට අක්කා කියන නැන්දලගෙන් හරියට කම්පේන්ලු සංජය අපේ දුවගේ පස්සෙන් එනවා කියලා. ඈ? ගොඩක් කණේක නිදාද කන්න දෙන්නේ. එතකොට සංජය කියනවල අනේ අම්මා මට ඔය පාන් කිරිත්තිය වැඩන්නේ නෑ. නෑ, ඇත්තටම මෙහෙමයි. ඒක මේ කණේක දු මේක මේක මේකත් එක්ක ඒක අමතක වෙනවා ඇත්තටම මේ කන ගමන් කතා කරමු. කන ගමන් කතා කරමු කියන්නේ මේ සාමාන්‍යයෙන් ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉතින් එහෙම ගමේ ගෑනු ළමයි ඇත්තටම ඒක තමයි ලෝකේ. ඒ කියන්නේ ඒ ගම විතරනේ අපි දකින්නේ. ඉතින් ඒ ගම අපිට ඊට පස්සේ බස් එකේ උදේට අවසර එන සෙට් එක ඉස්කෝලේ හැමදාම දකින්නේ. ඒක තමයි අපි දකින්නේ. ඉතින් ගොඩක් වෙලාවට එතකොට ඒ අයත් එක්ක තමයි මූව් වෙනවා වැඩි වෙන්නේ. එතකොට සමහර වෙලාවට ඉතින් එහෙම අර පීඑම් සිතවිලි පහළ වෙනවනේ. එහෙම පහළ වුණාම සමහර වෙලාවල් වල මේ ඒ අය අපේ අම්මලාට කියලා තිනවා මේ ඇත්තරම චරිත හොඳ නැහැ. චරිත හොඳ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මේ නරක දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි හැම වෙලේම මොකක් හරි මරි වැඩක් කරන අයනේ. කොල්ල වුණාම එක්කෝ කොයි හරි බත්තකට පැනලා කුරුම්බ කඩලා හරි එහෙම මොකක් හරි එක්කෝ ගෙදරකට ගලකින් ගහලා හරි දාලා තියෙන බල්බ් බලක් ගලවන්න ගිහිල්ලා හරි ඒ වගේ නෝන්ඩි වෙන කට්ටියනේ. ඇත්තරම ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වගේ හින්දා අර එයාලා හිතන්නේ ඒ කාලෙත් අපි එහෙමයි කියන්නේ තව පහුවෙද්දිත් අපි එහෙම ඒ විදිහටම නිකන් අර එතනම තමයි කියන එක. ඉතින් ඒක මං හිතන්නේ ඒ ඇන්ටිලා කොච්චර CCTV වුණත් එයාලා වැරද්ද ගත්ත තැන. මම දැන් කියන්න තියෙන්නේ. ඉතින් සමහර ලාවල් වලට ඉතින් ඒ ගෑනු ළමයින්ගේ අම්මලා කියලා දෙනවා මේ පුතා හදා ගන්න හොඳ නෑ මේමයි අපේ දුවටත් මෙයානම් මනම් කියලා දිනවා බස් එකේ ඉඳන් මනම් කියලා දිනවා එහෙම. ඒ කියන්නේ අර කරදර කරන්න යනවා නේ ළඟට ගිහලා කරදර කරනවා නේ අපි අර නිකන් පැත්තක ඉඳලා ආලෝ හලෝ ආ කොන්න රැතර පොඩි පොඩි කරන සෙල්ලම් කැරි ටික තියෙනවා නේ ටික සාමාන්‍ය කොල්ලෙක්ගේ තියෙන ටිකනේ. ඒක මගේ තිබ්බා. ඉතින් ඒවා තමයි ප්‍රශ්නේ යාලට. ඉතින් පස්සේ කාලෙක අපේ අම්මා ඉගලින් කිව්වේ මේ
වටේටවත් අදාළ නැති විදිහට උඹ ජීවත් වෙනවා. يعني ඒක වෙන කතාවක් තියෙන්නේ. ඉතින් ඒ විදිහට හිඳපන් කියලා කිව්වා. ඉතින් සමහර විට තින් අද ඊවල වල ඉඳලා සමහර විට එදා මාව පේන්න බැරි මිනිස්සු ටික අද ඉතින් මේ සංජය අරියත් රූපවාහිනී ඉස්සරහට ඇවිල්ලා බලනවා. සමහර විට ඉතින් ඒ ගෑනු ළමයි දැන් බැඳලා එහෙම ගියාට පස්සේ සමහර විට මොකක් හරි ප්‍රශ්නයක් වෙලාවක හරි ටීවී එකේ නිකන් අහම්බෙන් හරි මම දැක්කොත් දැන් ගොඩක් ලා නිතර දකින්නවනේ. ඉතින් ඒ දකින්න ලාවට ඒ දෙන්න අතර ප්‍රශ්නත් ඇති වෙනවා. ඉතින් ඒක මට කරන්න දෙන්නේ නැහැ. නැද අර එකපාරටම කියවන ගමේ ගෑල් ළමයි ඒක තමයි ලෝකේ කියලා මම බලන ගෑල් ළමයිද ලෝකේ කියලා. එහෙම නෑ මං කියන්නේ අපි දකින්නේ ඒ ඒකනේ ඉතින් එතනින් එහාට ඇත්තටම යන්න ඕනි කියන එක මේ තේරුම් ගත්තා ඒ ගමේ ගෑල් ළමයි දීපු ශක්තිය. දැන් ඒ ශක්තියෙන්ද එතකොට දැන් ওই පාරේ යනකොට එහෙම ගෑල් ළමයින්ට පොඩි 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 අර ඉංගි බිංගි පාන පොඩි ඒවා කරන්න ගිහින් පොඩි සිද්ධියක් තේනවා වෙච්චි මම මතක් කරන්නේ. මං මගේ පොඩි මතක් කරගෙන පොඩි මතක් කරගෙන කාලගෙන කරන ගෑල්මෙක්ට පොඩි විහිළුවක් කරලා වාහනේ යනකොට පොලිස් ජිප් එකක් පිටිපස්සෙන් ඇවිල්ලා රේස් කරගෙන යන්න උනේ. අතරම කන්න දෙන්නේ නැහනේ. හරි ඊට කලින් කියන්නකෝ කොහොමද රස මේකද? මුකුත් කියන්නේ පට. ඒ කියන්නේ මේක තව තුන් පාරක් විතර දැන් මේක ප්‍රෝග්‍රෑම් එක බලන්න ඕන. මේ අවධානය වෙනස් වෙනවනේ. ඉතින් හදන විදිය තව තුන් පාරක් විතර බලපුවාම අල්ලගත්ත පුළුවන් කියන්නේ ඉතින් දිගටම මේක උදේට කන්න පුළුවන්. අම්බලකින් හදාගෙන මොන ඇත්තම රහයි. ජෝහනි. රහයි ඇත්තම. මම මේ කතාව අහගෙන ඉඳී නෑ මේක අගා හිටි. ඔයා කොහොමද? අර මූණ දෙකම් පේනවා රස පේනවා බලන්න අර මූණ. අර. බලන්න මේ මූණ කොච්චර රස පේනවද කියලා කනකොට. හරි කතාව. ඇත්තම මහින්දල ගියේ. හා. ස්ටයින් එක ඉඳලා යද්දි මේ රත්මලාන පාරේ රෑ. ඒ කියන්නේ ගොඩක් කාලවට අපි ප්‍රෝග්‍රෑම් සරම්මලන් එහෙම ඉවරලා ෂූටින් ඉවරලා අපි ඇවෙන්නේ රෑටනේ. ඒතකොට මගේ යාළුවෙක් ඉන්නවා මේ මොරටුවේ. ෂූට් එක යන ගමන් මේ කියන්නේ රෑ 11 මාර විතර ට්‍රීවිල් එක නවත්තලා තිබ්බා පාරක මේ කලර් ලයිට් එකක් ඉස්සරහා වැරදි තැනක. උට දැන් මම වචන දෙක තුනකින් කතා කරලා කියන්නේ උට ඇහෙන්න කතා කරන්නේ නැහැ. මම අරුත් එක කතා කරනවා මෙන්න මෙහෙම මෙහෙම. කතා කරපුවාම ඒකෙන් බැස්සා කෙල්ලේ. ඒ එල්ල දුවගෙන ගියා පාරේ හැ පැත්තට. ප්‍රශ්න ඇද දන්නේ නැහැ. ඔව්. කියන්න බෑනේ මොකද්ද අපි දන්නේ නැහැ. ඉතින් ඇත්තට මොකද්ද හේතුව කියලා දන්නේ නැහැ. අපි ඊට පස්සේ දැන් අපි දැන් මේ පැත්ත කල ලයිට් එකේ රවුන්ඩ් කරලා ආයෙ හරවලා දාලා ඉස්සරහට යද්දී ආයෙ අර ත්‍රිවිල් එක ගිහලා නැවැත්තුව මේකෙල්ල ඉස්සරහ. මේකෙල්ල ආයෙ දිව්වා. ඊයක් ඉස්සරහට. හේතුවක් දන්නේ නැහැනේ. අපි ඊට පස්සේ ත්‍රිවිල් එක බව කරගෙන ගිහලා ආයෙ ඉස්සරහට ගිහලා අර කෙල්ල මෙහෙම යන ගමන් චට එක පාත් කරලා මේ පැත්තේ කරුවා මොකද්ද ඒ ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා. ඔලිච් ජිප් එකක් ආවා ඊට පස්සේ. බලද්දී ඒක කෙල්ල මොනවද කියන්නේ අපි දන්නේ නැහැ කොහේ ජොබ් එකක් කරන කෙනෙක්ද අපි දන්නේ නැහැ. කෙල්ල ඇවිල්ලා කාර් එක ඉස්සරහට මෙහෙම ආවා. අහපු ගා අපිත් බය වුණා. මේ කෙලිම බැලුවත් මොකද්ද දන්නේ නැහැ හේතුව. අපි පොඩ්ඩක් නවත්තගෙන බලාගෙන හිටියා. පොලිස් ජිප් එක ආවා ඉස්සර කරලා. පොලිස් ජිප් එක අපි වරස් කරලා නැත්තම් පොලිසියෙන් බයින්න කලින් අපි ඇරලා ආවෙනේ. පස්සේ දැනග පස්සේ ගිහිල්ලා බැලුවා මොකද්ද කියලා ත්‍රිවිල්. ඊට පස්සේ ත්‍රිවිල් එකේ කියන නවත්තලා අපි අහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා. පිස්සුද මිනිස්සු රෑ දිස්සේ පාරන කෙල්ලොන්න කතා කරන්නේ කියලා. ඌ හිතන්නේ දෙනවා අපි වෙන දෙයක් කරන්න කතා කරා කියලා. මොකක් හරි වෙන වැරදි දෙයකට කතා කරා කියලා. අපි බැලුවේ ගිහිල්ලා මේ උදව් කරා. ඒක මොකක්ද හේතුව දන්නේ නැහැ නේ. ඉතින් බහැලා මේ කෙල්ල බහැලා ගිහින් තියෙන පොලිස් ජිප් එකේ නේද. හ්ම් හ්ම් හ්ම්. දැන් අපි කරුණාම හිතුණා නේද? උදව් කරන්න හිතෙනවා. තරම ඉතින් රෑනේ. ඔව්. ඒ කියන්නේ දවාලේක වගේ නම් මොන මගුලක් කරත් අපිට අදාළ හිස්සද මන්දා. හරි මං මේ අපිට ඉතාමත් පොඩි වෙලාවක් තියෙන මං චැලෙන්ජ් එකක් දෙන්නද? මං පොඩි අවස්ථාවක් දෙනවා. දැන් දක්ෂ රංගන ශිල්පියෙක් හා ශිල්පිනියක් නේ අපිත් එක්ක ඉන්නේ. අපි හිතමු බස් හෝල්ට් එකක් තියෙනවා. මේ බස් හෝල්ට් එකේ ඉන්නවා ටිකක් ඔළුව අවුල්ුණු කාන්තාවක්. හරිද? මේ වගේ. එහෙම කියමුකෝ. යොහානිට තියෙන දැන් ඒ බස් හෝල්ට් එකේම ඉන්නවා තවත් ලස්සන තරුණයෙක්. මේ තරුණයට ආදර සිතක් පහළ වෙනවා මේ කාන්තාවට. යොහානිට තියෙන්නේ ඒ අවස්ථාව නිරූපණය කරන්න සංජයයකට ඒ ඇක්ට් එක දෙමු. පැහැදිලිද? පැහැදිලිද? ඒක සාමාන්‍ය කරන්න දෙයක් නැහැ. මෙතන හෝල්ට් එකක් කියලා හිතාගෙන මේ ඉන්න විදිහට මිටියත් නැහැ. අර ආදරය ප්‍රකාශ කරන ගැතර වලි තමයි අපි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒකයි වෙනසකට තියෙන්නේ. අපිට පොඩි වෙලාවක් තියෙන අපි කරලා දැන්ද? ඔව්. ඒතකොට අර ප්‍රශ්න ටික අපි මේක කරලිමුකෝ. අන්න බැලිය පාඩු අඩි ප්‍රින්ට් එකම කාලි වෙනවා. මං කියන්නේ කනා තින්නම් මං පට්ට ෆේල්. මං ඒකේ මේ ගන්න එපා. හොඳ සත්‍යයි. ඒකයි ගන්න එපා පස්සේ දෙන්න. දැන් රඟපාන්න හදන්න. මොකද දැන් මම යාට කැමති වෙනවා දැන්. ඒත් මට පිස්සු. එහෙමද? ඒක ටිකක් පිස්සු කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ඉන්න විදිහට ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කොහොමත් පිස්සු කියලා මේ බලන්න ඉන්න හැමෝමත් දන්නවා අපිත් දන්නවා. අවුරුදු කීයද ඇවිල්ලා? ඒක වැඩ කරන්න ඇවිල්ලා. මතක නැහැ. මෙතනද? බලන්න. ඔතන කරමු. හා. මම හින්සක ලස්සන කොල්ලෙක්. කොල්ලෙක්. ඔයාට පිස්සු. ඔහොමට පිස්සු මන් දන්නවා. වැඩ ඉන්නකෝ. උගේ චරිතය ගැන දන්නේ නැහැ නේ. එහෙම ප්‍රශ්න නැහැ නේ. නැහැ. මම අපිත් දන්නේ.
අයියේ අයියේ ඔයාගේ නම මොකද්ද? අනුරාධපුරි. නම නම ඔයාට නෙමෙයි මටයි පිස්සු. ඔය මට පේනවද පිස්සු කියලා? ඔව් ඔයාගේ නම මොකද්ද? මේද? නෑ නෑ මං අහන්නේ ඔයාගේ නම මොකද්ද? මේකයි අපේ අම්මා වෙන ඔයා වගේම එක්කෙනෙක්. අම්මට නෙමෙයි මට. එතකොට අම්මගේ වයස කීයද? අම්මට නෙමෙයි අනේ මට. මං අහන්නේ ඔයාගේ නම. 25යි. 25යිද? හරි හරි. මට වැඩිය 5යි. පුළුවන් පුළුවන්. ඔව් අපේ අම්මා දැන් මේ දවස්වල මට බඳින කෙනෙක් වෙනවා. ඔව් අම්මගේ කොහේ හරි දැක්කොත් අයිය කෙනෙක් වෙ ගෙදර එක්කගෙන ඉන්න කසාද බඳින කියලා. අම්මයි පොඩ්ඩක් අහන්න මං කණුවක් වගේ පේනවද කියලා? කණුවක් වගේ පේනවද කියලා අම්මෙන් අහන්න පොඩ්ඩ. ඇයි ඒ? ඔයාව බඳින්න කියන්නේ මේ මාව නිකන් අර හරක් බඳින කණුවක් වගේ එහෙම මගේ එහෙම මොකක් හරි අවුලක් පේනවද? නෑ නෑ අනේ. අපේ අම්මා වෙනවා කසාද බඳින්න එක්කෙනෙක්ව. මට හොඳද අම්මට නෙමෙයි. මේ මම මේ ළඟදී ආවේ බෙහෙත් අරගෙන. ඔව් IDH ඉන්නේ අපි. දැන් නම් කොට්ටාවේ. IDH කියන්නේ මේ මේ අනේ හරි. හරිම පේනවා. ඔව්. ඔයාට පුළුවන්ද දැන් නැත්තම් මට ඔයා වගේ ලස්සන කෙනෙක් හම්බෙයිද දන්නේ නැහනේ. හා. ඉතින් ඔයාට පුළුවන් නම් මම කසාද බඳින්න. ඒ කියන්නේ අපි දෙන්නම එකට නේද ලැබිලා තියෙන්නේ. මට පංකාරක පෙන්ඩි පොඩි සල්ලි දෙන්න. මල් ළඟත් සල්ලි නැහැ. මටත් දෙන්න අපේ අම්මා. හා. අපි මෙහෙම කරමු. අපි දෙන්නම ගෙදර යන්. අම්මට ඊරකෙම මම බඳින කෙනෙක් හොයාගත්ත කියලා. හා. අපේම දෙන්නට කන්න බොන්න දීලා තියාගනේ. ෂුවර්ද කන්න බොන්න දෙවි? ෂුවර් ෂුවර්. අම්ම බඳින ගන්නේ නැහනේ. කාවද? මම? අම්මා වැඳලා ඉන්නේ. මම වැඳලා ඉන්නේ. ඔව්. මට අම්මතගෙන රක් ගාලා. ආ. මටත් එහෙමයි. ඔව්. මොකද නම කිව්වේ? මම නම කිව්වද? අනුරාධපුරේ. ඔයා? අනුරාධපුරේ. ඔයා අනුරාධපුරේ නේද? මොකද්ද? නෑ IDH. අනුරාධපුරේ මඩ මුදලිද? නෑ. එහෙනම්? හෙට්ටි ආරච්චි. ආ හෙට්ටි ආරච්චි මාත් හෙට්ටි ආරච්චි වෙන නම වෙනස් කරගන්න ඕනේ. ආයෙත් ඔය ඉස්සරහ ලොකු කියලා දාගන්න එපා හැබැයි. ලොකු කිලිම දාගන්න එපා. නෑ මම පොඩි. ආ ඒක තමයි. ලොකු කියලා දාගත්තොත් එහෙම ටිකක් අර ලොකු හෙට්ටි ආරච්චිලාට මේ මේ හෙට්ටි ලොකු කියලා. ඔයත් හෙට්ටි ආරච්චි නම් මාත් හෙට්ටි ආරච්චි නම් මගේ නම බැඳහම වෙනස් කරගන්න ඕනේ. කීන විදිහම තියාගන්න පුළා. ඔව් නේද? ඒක මේ අපි දෙන්නම එකතන ඉඳලා ආවේ. ඔයාලා? අපි මෙහෙද? මේ පොඩ්ඩයි නම් දැන් පිස්සු තිබ්බේ මෙයාට මට කියා. මම හොඳ නීඩියා මෙයාට ට්‍රැක් උනේ. නෑ මම කිව්වේ මං ඉන්නේ මමත් එහෙ ඉඳලා ආවේ. එයා කිව්වේ නෑනේ මේ මේ මම කොහෙන්ද ලාපු කෙනෙක්ද කියලා. අපි කිව්වේ ලස්සන තරුණෙක් කියලා විතරනේ. ඔව් ලස්සන වෙන්න පුළුවන්. පිස්සු පිස්සු කියලා පිස්සු නෑ කියලා කිව්වේ නෑනේ ආද. ඒ කියන්නේ දැන් ඇත්තටම බලපුවාම දැන් මෙයාව දිහා බලපුවාම සාමාන්‍යයෙන් දැන් ඕන කෙනෙක්ට තේරෙනවනේ මම ඇත්තටම හොඳයි. දැන් චරිතේ වුණත් ඒ කියන්නේ පිස්සු කියලා පෙනුන්නේ නෑනේ. නෑනේ. හැබැයි ඇත්තටම පිස්සුනේ. මම වෙන සීරීස් එකක් කියනවා කියන හිතුනේ. නේද? හරි බොහොම ස්තුතියි. ඉතින් අපේ ප්‍රේක්ෂකයින්ට සජීවීව අත්දැකීම ලබා දුන්නට. මොකද හිතන්නේ ප්‍රෝග්‍රෑම් එක ගැන? අන්න දෙන්නෙම නෑනේ. අත තියෙන කොටම අහන ප්‍රශ්න. කන ගුණ විලාවට එහෙම වැඩගත් දේවල් අහන්න. අහන්න හොඳ නෑ. ප්‍රෝග්‍රෑම් එක. ඇත්තම මේ මේ සිරස කියන්නේ කියන්නේ මම මගේ ජීවිතේ වෙනස් කරපු තැන. මම දැන් අවුරුදු 4කට විතර කලින් සම්පූර්ණ මේ සිරසේ මේ හැම අස්සක් මුල්ලක් නැහැර මේ ස්ටයිල් එකේ හැම අස්සක් මුල්ලක් නැහැරම ඉඳලා තියෙනවා. ආරංචි. ඉතින් මම ඇරලි විදිහට නේ මම කියන්නේ يعني හැම තැනම يعني මේ වැඩ කරන අය මම හිතන්නේ මේ නාරිකර ප්‍රධානිතුමා ඇතුළු මේ සියලු දෙනාම එක්ක හොඳට ගනුදෙනු කරලා තියෙනවා. ඉතින් ජීවිතේ සමහර දේවල් මේක ඇතුලෙන් තමයි මම හිතන්නේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ඉතින් ඒ ලැබුණු පන්නරිය තමයි මම හිතන්නේ මම එළියේ වැඩ කරන්න මේ ගොඩක් කාලවට මට ශක්තියක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා සිරස කියන්නේ මගේ يعني මාව හැදුණු තැන. සංජය මුරුමුදිර කියන පුද්ගලයාව gedara හදලා බිහි කරලා තිබ්බට ඒ කියන්නේ එක බ්‍රෑන්ඩ් එකක් විදිහට එළියට එන්නේ සිරසෙන්. ඉතින් ඒ ගෞරවය හැමදාම මම හිතන්නේ ජීවිතේ තියෙන කල්ම ඒ ගෞරවය තියේ. වැඩසටහන මම හිතන්නේ මම කලින් සහභාගී වෙලා තියෙනවා ගොඩක් කාලකට කලින්. ඉතින් හරි ලස්සන වැඩසටහනක්. මොකද උදේට සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් තියෙනවා කියන්නේ බලන ඉන්න අයට පොඩි එනර්ජි එකක්. කියන්නේ හරි කියන්නේ මෙහෙම පිස්සෝ ඉන්න එක නෙමෙයි. කියන්නේ මෙහෙම ලස්සන. මේ හරබර පිස්සෝ ඉන්න එක නෙමෙයි. ඇයි ආයේ වඩම පිස්සෙක් කියාගන්නේ?
මට නෙමෙයි කිව්වේ මෙහෙම කියලා මං කිව්වේ. මේ කියන්නේ හරබර කතාවන් අතරේ තමයි මේ වගේ පොඩි එන්ටර්ටේනින් දේවල් වෙන්නේ. ඉතින් එතකොට මිනිසුන්ගේ හැම වෙලෙම ප්‍රශ්න පිට ජීවත් වෙනා ඉන්නේ. හැම වෙලෙම උදේ පාන්දර වැඩට යන්නේ. එතන ප්‍රශ්න ටික බලන්න, ඊට පස්සේ ගෙදර එන්නේ ප්‍රශ්න ටික බලන්න. ගෙදර දින ප්‍රශ්න ටික අරගෙන ආපහු උදේට වැඩට යන්නේ. ඉතින් ඒ අතරතුර මේ වගේ දේවල් බලන්න ලැබෙනවා කියන එක ටිකක් කියන්නේ මනසට වෙහෙස නිවන්න ගොඩක් උදව් වෙන දේවල්. ඉතින් ඒ හින්දා උදේ පාන්දර රසට කෑමක් කන විදිය හදලා දෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක මේ හරි සුන්දරව ලස්සනව ගලාගෙන යනවා. ඉතින් ඔයාල ලස්සන වැඩේ කරගෙන යනවා. ඉවර කරන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. ඉවර කරන්න. ඉවර කරන්න යනවා. අම්මාසි. නෑ ඇතර මේක නේ. මේ සිරසේ වැඩසටහන යනවා කියන්නේ මේක නේ සාමාන්‍ය ගෙදර ඉන්නා වගේම තමයි. ඉතින් ඒ තරම් ආදරේ තියෙන ලෙංගතුකම ගොඩක් තියෙනවා. සහරි සුන්දර වැඩසටහනක් විදියට ඉතින් ඔයාලා මං හිතන්නේ මේක තව ලස්සනට කරගෙන යන්න ඕන. එහානේ මොකද හිතන්නේ වැඩසටහනින් තාමත් කැටින් කියු. ඔව් ඇත්තටම අද මට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. එතකොට සංජය අයියා, ගීත අයියා, මාක් කියවන දන්නේ අද. ඉතින් ඒ දෙන්න මට හරිම ෆැමිලිය දෙන්නෙක්. සංජය අයියාත් එක්ක මම දැන් ගොඩාක් වැඩ කරනවා. ගීත අයියා දන්න ගොඩාක් කාලයකට කලින් ඉඳන් හම්බෙන්න හැබැයි ඉඳලා හිටලා. ඉතින් ගොඩක් නිදහසේ ප්‍රෝග්‍රෑම් එකේ හිටියා මොකද දන්න කට්ටියත් එක්ක නිසා. හරි ඉතින් බොහොමත්ම ස්තුතියි අද දවසේ ගොඩක් වැඩ තියෙනවා ගොඩක් රාජකාරී තියෙනවා මේ මැද අපිත් එක්ක කතා බහට එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. ඉතින් මේ විශේෂාංගෙන් සමෝරගෙන යන්න තමයි හදන්නේ. තවත් විශේෂාංග කීපයක් තියෙනවා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා මේ ජීවිතයට ඉඩ දෙන්න.